සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ සැමට තෙරුවන් සරණයි. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකා ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්මදේශනාව සඳහා පින්පර දායකත්වයෙන් කටයුතු කළේ බලංගොඩ කිරිඳිගල වැලිහරාව පාර බුදුපිළිමේ අසල නිවසේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු මාලනී ජෝතිරත්න මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ සියලු ලෝක සත්වයාට ධර්ම අවබෝධය පිණිසත් පරලෝ සැපත් RUG උපාලේ රාජපක්ෂ දයාබර ස්වාමි පුරුෂයාණන්ට සහ GN සාතිරිස් පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයාණන් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්ජපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ වාසනාවන්ත පින්වත් පිරිස උදෙසා අපි පවත්වාගෙන ලබන වැඩසටහන් මාලාවේ මේ මාසේ වැඩසටහන් තමයි මේ දැන් පැවැත්වෙන්නේ. මේ වාසනාවන්ත පින්වත් පිරිසට ඉතාමත්ම දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය තුළින් ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු විමුක්තිය අරමුණු කරගත් මානුෂීය වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල අපිට අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබුණොත් අපටත් යම් විමුක්තියක් සාක්ෂාත් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. හැබැයි අපි නිරන්තරයෙන්ම දකින්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපිට මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ සංසාර දුකෙන් අත මිදෙන්න හේතුවන, නැවත නූපදින්න හේතුවන උතුම් ධර්මයක්. එතකොට මේ ධර්මය ඥානවන්තයන් සඳහා පමණමයි කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා. මොකද මේ දහම භාග්‍යවත් බුදුරජාන් වහන්සේ විසින් අවුරුදු 45 තිස්සේ විවිධ ස්වරූපවලින් ඒ පුජ්‍යලයන්ට දේශනා කරන්න පටන් ගත්තා. ඒගොල්ලොන්ගේ තියෙන ඒ බැඳීම් දුරු වෙන විදිහට. එතකොට අපටත් තියෙන්නේ ඒ කුමන හෝ දේශනාවක් අහලා අපේ මානසිකත්වයේ අනුව ගලපගෙන අපේ මානසිකත්වය ශක්තිමත් කරගන්න තමයි අපිටත් තියෙන්නේ. නැතුව පින්වන්දි අවුරුදු 45ම දේශනා කළ ධර්මයේ මහණ එක නෙමෙයි. අවුරුදු 45ක්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ එකම ධර්මයයි. එකම පණිවිඩේ, එකම මාර්ගය, එකම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45 තිස්සේ මේ උත්තරේ අරාරන් දුන්නා. අපි එතකොට ඥානවන්ත වුණොත් ඒ එකම ධහමක් අහලා අපටත් මේක අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණොත්
අන්න අපටත් මේ දුක ශෝකය නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා පින්නනේ. දැන් අපට ලැබිලා තියෙන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කළ සියලුම දේශනාවල් ටික අහන්නත්, ඒව මතක තියාගන්නත්, ඒව ඉගෙන ගන්නත් තියෙන වැඩපිළිවෙලක් තමයි අපිට යෙදිලා තියෙන්නේ. පින්නදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධහම ඔබ ඉගෙන ගන්නවා කියන තැනම තියෙන්නේ නැවත නූපදින්න නෙවෙයි, නැවත උපදින්න හේතු වෙන එකමයි. ඇයි ඉගෙන ගැනීමම කියන්නේ පැඳීමමයි. ඇයි ඉගෙන ගැනීම කියන්නේ මතකයයි. මතකය කියන්නේ බැඳීමමයි. බැඳීම හේතු කොටගෙන සංස්කාර සකස් වෙනවා. එතකොට ඒ සංස්කාර හේතු කොටගෙන ඉපදීම සකස් වෙනවා. ඉපදීම හේතු කොටගෙන මොකද්ද? දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා. එතකොට ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ දේශනාවලට ඉගෙන ගන්න පාඩම් කරන එකක් නෙමෙයි අපිට තියෙන්න ඕන. එකම හෝ දහම් කාරණාවක් අහලා පුළුවන් ද බලන්න මානසිකත්වය තුල ඒක ප්‍රායෝගික කරන්න. උතන තමයි වැඩේ තියෙන්නේ. පින්නන්දි අහන එක කියන එක වෙන දෙයක්. මේක ප්‍රායෝගික කරන තැන තමයි හරියටම දකින්න ඕන තැනම. මොන තරම් ඇහුවත් අවුරුදු 45ේම භාග්‍යවතුන් වහන්සේගේ පසුපස්සෙන් යමින් ඒ 45 30ේම දේශනා කරපු දේශනා ටික ඇහුවත් ඔබට ප්‍රායෝගික කරන් තේරෙන්නේ නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් එතරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දේශනා කරන එක ඔබට ප්‍රායෝගික කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ ප්‍රායෝගිකව මේ වර්තමානය තුල මේ මොහොතේම මේක ප්‍රායෝගික කරගන්න බැරි නම් මේ මොහොතේම හටගන්න බැඳීම් වලින් ගැටීම් වලින් අපි නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ නැත්නම් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? වෙනම දවසකට ඇවිල්ලා මෙහෙම දවසකට ඇවිල්ලා ඉගෙන ගන්නවා. මතක තියාගන්නවා. ඒක පාඩම් කරනවා. දැන් සතුටු වෙනවා. රයිට්, අපි ධර්ම දේශනාවක් ඇහුවා, භවනාවක් කළා. දැන් එතකට ඒ කලපු එක නිසා අපිට වෙයි යමක් කියලා. දැන් බලනකො ඒ දැන් බණක් ඇහුවා. දැන් ඕගොල්ලෝ බලන මෙතන ආපු කී දෙනෙක් දැන් අද සතුටුද? අපි ආවා බණක් ඇහුවා. ඒත් මද ඔහොම කියනයි ඉතින් ඇහුවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක දැන් අපිට ප්‍රායෝගික වෙන තැන ප්‍රායෝගිකද කියලා බලන්න ඕන, කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එහෙම නැතුව මේක අහපු දෙයින් ඔබට දෙයක් වෙන්නේ නැහැ. ඇහුවා කියලා දෙයක් වෙන්නේ නැහැ. අහපු එක අනුව ඒ අහපු එක ප්‍රයෝගී වෙලා අර මනස තුල බැඳීම් ගැටීම් ටික කඩා ගන්න පුළුවන්ද බලන්න ඕන. මේ අහන එකේදී ගැටෙන බැඳෙන එකක් නෙමෙයි, මේ අහපු එක හේතු කොටගෙන මනස තුල බැඳීම් ගැටීම් ඇති වෙන ඒවා කඩන්න පුළුවන්ද බලන්න. එහෙම කඩන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා නම් තමයි ආන්න බැඳීමෙන් ගැටීමෙන් ඇලීමෙන් ඒවෙන් දුරස් වෙන්නේ, ඈත් වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ පින්වන්නි අපට මොකද්ද? අහන බන ප්‍රායෝගික නැහැ. ඕගොල්ලන්ට ඕනමත් මොකද්ද? අහන්න විතරමයි පින්වන්නි. ඇත්තටම වෙන දැන් අහන්න නම් හරීම කැමතියි. අවශ්‍ය අහන්න විතරමයි. මේක ප්‍රායෝගික කරන තැන වැඩේ ෆේල්. එතකොට බුදුහාඳුරෝ එහෙම දහමක් නෙමෙයි. එතන මේ මොහොතේම මෙතනම මේ වර්තමානයේ තුලම ක්‍රියාත්මක වෙන එක භාග්‍යතුන් හස් දේශනා කරේ. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් මෙතන ක්‍රියාත්මක කරනද මෙතනදී අහනවා. අහලා දැන් හිතාගෙන ඉන්නවා අනාගතේ මේ හාපු එක හේතු කොටගෙන මට මේ 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 දේවල් ලැබෙයි කියලා. එනි අනාගතේ ලැබෙයි කියලා හිතනකොටම අනාගත අන්තයක්. අනාගත මේ අද අහන දෙයින් හෙට ලැබෙයි කියලා හිතන්නේ මේ අහන්න ඕන. මේ මොහොතෙමයි. එහෙම නම් තමයි මේක වර්තමානයේ වෙන්නේ. නැත්නම් වර්තමානයේ වෙන්නේ නැහැ. එතකොට හැබැයි ඉතින්
දැන් ඕගොල්ලෝ මේක කරන්නේ මොකද වැඩපළේදී ගෙදර දොරේදී ඔය තැන්වලදී මේක ප්‍රායෝගික කරන්න හදන්නේ. ඉතින් හැබැයි ඒක ප්‍රායෝගික කරන්න මේක ශක්තිමත්ව පිහිටලා මේක තුල ඉන්න ඕන, නැත්තම් පින්නදි ගහගෙන යනවමයි. එනකොටම පත්තු වෙනවා. මොනවාරි ප්‍රශ්නයක් එනකොටම පත්තු වෙනවා. ගෑස් එක වගේ. ඊට පස්සේ සිලින්ඩරේ ගෑස් ටික ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒක නිව්ව නෙමෙයි. නිවිලා. දැන් ඕගොල්ලෝ පත්තු වෙනවා එනකොටම පත්තු වෙලා කියවල කියවල තේරුම කරලා ඉවර වෙලා ඊට පස්සේ කියනවා මේ මට ඒක අවබෝධ වුණා. මම දැන් හිත හදාගත්තා අවබෝධ වෙලා නෙමෙයි ඊට පස්සේ ඒ සංඥාවෙන් මත විදිලා ඕගොල්ලෝ. එහෙමනේ අර ඒ වෙලාවේ හැබැයි මෙහෙම මුකුත් නොකර ඉන්න කෙනාට ඒකත් ලොකු දෙයක් වෙන්න. නමුත් ඒකත් ඉතින් පරාදයි. අඩු ගන්න ඒක පටන් ගද්දි බැරි නම් මැද හරියදුවත් අහු වෙනව නම් Tamanට මැද හරියහක දිවත් එනි වර්තමානය තුල මේ මොකක්ද වෙන්නේ කියලා තමයි දකින්න පුළුවන්කම තියෙනවා. නැත්තම් පින්නවනේ දැන් ඔබ බලන්න මේ කොච්චර බණ කිව්වත් පින්නවනේ අපේ හිතේ නම් තියෙන්නේ මේව ඊතරම් ප්‍රයෝජනවත් නැහැ කියලා. ඇයි ප්‍රයෝජනවත් නැහැ කියන්නේ? ඔබට මේක ප්‍රායෝගික කරන්න බැහැ පින්නවනේ. බැහැ කරන්නෙත් නැහැ. ඊටාම අතලොස්සක් කියන දේ. ඔබ ඉල්ලන්නෙම පින්නවනේ. ඔබේ තියෙන වපසරියක් තියෙනුනේ ඒරියා එකක්. ඔබ ඒරියා මැනේජර් කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්න කැමති. ඒ ඒරියා එකේ ලොක්ක හෝ ලොක්කි වෙලා ඉඳගෙන ඒ ඒරියා එකේ බාධක ටිකක් ඉවත් කරලා ඉන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ අර මකුලුව දැල හදාගත්තා පස්සේ මකුරුව ඒරියා එක තියෙන්නේ මේ දැලේ ලයින් එකනේ. එතකොට ඒ දැලට මොකාවත් අල්ලගෙන කනවා. ඕක තමයි දින එයාගේ ලෝකේ ওই ටික තමයි. ඒ වගේ ඕගොල්ලොත් මේ දැලක් වියාගෙන තියෙන්නේ. ඒ දැලක් වියාගෙන ඒ දැල ඇතුලේ ඉන්නව ටිකක්. ඒ ටික කකා තමයි ඉන්නේ. දැල ඇතුලේ ඉන්නේ කවුද? ඒ දැලක් හදාගෙන ඒක එන්න එන්න තාතා වතුරටත් ලූ කර කර වියාගෙන ඊට පස්සේ ඒකේ ඉන්න මේ දැල මම කියාගෙන අල්ලගෙන ඉන්නේ. ඒක මම. දැන් මේකේ ඉන්න කුටි වෙලා ඉන්න අය මගේ වුන්. ඒ නිසා මගේ වුන්ට අනුතරක් වෙන්නත් බෑ. මගේ වුන් මැරෙන්නත් බෑ. ඒ ටිකේ තියෙන්න ඕන මට කකා ඉන්න. කකා ඉන්න කියන්නේ මරන් කන්න නෙමෙයි. ඒව අරමුණු අරගෙන දැන් ඕගොල්ලන්ට පින්නම් දැන් ගෙදර දරුව නැත්තම් ඔබට දුකක් නැද්ද? ඔන්න දැන් ඕන්න අහපු අය ටිග්ගාල ගල් කණු වගේ වුණා. මොකද දරුව නැත්තම් ඔබට දුකක් නැද්ද? ඔබ කොහොමුණත් පින්නදි වර්තමානය තුළ ධර්මය ප්‍රායෝගික කරන එක කෙබඳු වුණත් වර්තමානය තුළ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න නම් හරි දක්ෂයි පින්නන්නේ. දැන් ටක් ගාල මේකලන්ට උත්තරය ආවා. දරුවෝ නැති වුණා නම් ඔබට දුකක් නේද කියලා අහනකොට ඇත්ත தත්ත්වය දැන් ඔබේ ප්‍රායෝගික තලය තුළ දරුවෝ නැති වුණොත් දුක නැද්ද? දුකයි. දැන් එනකොට ඔබට ආවා පෙර අහලා මතකෙ තිබුණා. ඒ මතකෙට ටක් ගාල හෙල්ප් කරා දැන් වර්තමානයේ තුල හිතන සිතිවිල්ලට හෙල්ප් කරලා දැන් හැව මොකද්ද අහලා තිනවා පුත්තා මත්ති ධනම් මත්ති නැත්තම් දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා දුකටපත් වෙනවා. දැන් දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා දුකටපත් වෙනවා. දැන් අපි ඇහුවේ දරුවෝ නැති වුණොත් ඔබට දුක නේද කියලා. කීපක තේරුන්නේ නැද්ද? බුදුහාඳුරෝ දේශනා කරනවා දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා දුකටපත් වෙනවා. දැන් මං ඔබෙන් ඇහුවේ දරුවෝ නැතුනොත් ඔබට දුකයි නේද? දැන් ඉතින් මොකද්ද දෙද්දි? දුකයිද නැද්ද? දුකයි නේද? දුකයි. ආන්න බලන්න. ඇයි එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දරුවෝ ඇතිකෙනා දරුවෝ නිසා දුකටපත් වෙනවා. දැන් ඔබෙන් මං ඇහුවේ දරුවෝ නැතුනොත් ඔබට දුකයි නේද? ඔන්න බලන්නකෝ. එතකොට ඇයි ඇත්ත වශයෙන්ම පිනක් නිකන් ඉන්නවට මෙනෙහි කරන්නේ? දරුවෝ නැති වුණොත් ඔබට ඇයි දුක? දැන් ඔබේ දරුවා අපි නම් දැන් ඔබට දරුවෙක් ඉන්නවා කියලා නේද? දරුවා ගියා කොහේ හරි මාස 3-4කට ඈතකට ගියා. දැන් ඔබට දුකයිද නැද්ද?
සම්මතය තුළ දුකයිද නැද්ද? දුකයි. ඇයි ඔබට දුක? නෑ නෑ නෑ, ඔබට දුක තියෙන්නේ පිනවන්නේ කන්න එකක් නැති නිසා. දැන් අර හදාගත්තන ඒරියා එක මකුලුව දැලවිව වගේ හදාගත්ත ඒරියා එක, ඒකේ මම කියලා එයාට එනේනේව කන්න තියෙන්න ඕන. දැන් ඔබට කන්න තියෙන දරුව කන්න කියන එක නෙමෙයි, දරුව කියලා හිතින් මවාගත්ත අරමුණ තියෙනවා. දැන් දරුවා නිරන්තරයෙන් උදේ හවස පේන්න තියෙනවා නම්, ඉස්කෝලේ යනවා නම්, එනවා නම්, වැඩ කරනවා නම්, මොනවා හරි, දැන් ගෙදර අම්මට තාත්තට ඊට වඩා රස කෑමක් ඇත්තේ නෑ පින්වන්නේ. උන්දල කකා කකායි. දැන් දරුවෙක් යනවා ඥාති ගෙදරකට, අම්ම දැන් ගෙදර නම් වෙනම කෑම හදන් කන්නේ නැද්ද කියලා අර දරුවගෙන මවාගෙන උන්ද කරව මෙහි ඉඳගෙන. එතකොට දැන් මේක දුකයිද සැපයිද? දැන් තේරෙනවද දුකයිද කියලා? තේරෙනද? නෑ පින්වන්නේ. දැන් බලනකො, දැන් කෑ ගහනවා ගිහිල්ලා මොනව කරනවද දන්නේ නැහැ, මොකද්ද දන්නේ නැහැ, මුන් ගඟට පැනලාද දන්නේ නැහැ, පාරේ අනවශ්‍ය විදිහට යනවද දන්නේ නැහැ, වාහන වල හැපෙයිද දන්නේ නැහැ, මේ කියවන්න පටන් ගන්නවා. එතකොට එතනම පිච්චෙන පටන් අරන්ද නැද්ද? දැන් මොකද්ද මුන්ද මේ කියන්නේ? අනේ හැපුණොත් පාරේ ගිහිල්ලා වාහනේක හැපුණොත් මිනිහෝ මට මැරෙනකන් කන්න එකක් නැහැ. දැන් ඉතින් මේක හැපිලා මැරුණොත් ඉවරයි නෙවි. එනිද දවසක් දෙකක් සතියක් මාසයක් ඇඬුවා. එතනින් ඊට පස්සේ ඉතින් තවත් අන්නන දෙයක් නැහැ නේ, ඉවරයි නෙවි. එතකොට මුන්දට මැරෙනකන් කන්න දෙයක් නැහැ නෙවි. දැන් බලන දරුවෙක් හැදුවු වෙලා ඉඳලම ඕගොල්ලෝ අරමුණු වර අරන් කනවා 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 කනවා. ඊට පස්සේ ඉස්කෝලේ යවන අතරේ 37 පාස් වෙයි කියලා කනවා, ඕල් වෙල් පාස් වෙයි කියලා කනවා, ඇඩ්වාන්ස් වෙල් පාස් වෙයි කියලා කනවා, පිට කොල්ලොත් එක පැනලා දුවයි කියලා කනවල්ලගෙන. ඊට පස්සේ ඒ දිගුවට පස්සෙත් කනවල්ලගෙන. ඊට පස්සේ ඒ ජෝඩුව වලියක් කරනවා නම් ගෙදර ඉඳගෙන අම්මයි තාත්තා ඒත් කනවා. දරුවෝ ලැබුණ ඒගොල්ලන්ට මුන්දල මෙතන ඉඳගෙන ඒත් කනවා. හොඳින් හිටියයි මුන්දල ඒත් කනවා, නරකින් හිටියයි මුන්දල ඒත් කනවා. මොකක් හරි අල්ලගෙන පින්නදි මේ කාම ලෝකේ කකා ඉන්න ඕන. නැතු මේ වෙන මොහොකන දැන් මේ කෑම කන්නේ කොහෙන්ද? මේ සිතෙන් පින්නන්නේ. බුදුහාඳුර බලන කොච්චර ශ්‍රේෂ්ඨද කියලා පින්නන්නේ. දේශනා කරන එකම දෙයයි දැන් ඒ ඉන්නවනම් ඉන්න තැන ඔබට දෙන්න පුළුවන් රැකවරණේ ටික දෙන්න. හිතෙන් කන්නේ නැතුව පුදුම වැඩේ ගැන පිනන. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාර ගමන දුකයි මහණෙනි, මේ ලෝකෙට බැඳුණු දුකයි මහණෙනි. දැන් අර මකුලුව දැලවියාගත්ත විදිහට ඒකට බැඳිලිනකොට දුකයි. දැන් ඕගොල්ලෝ මේ දරුවෝ කියලා හදාගෙන මේක තුල ලෝකයක් මවන් තියෙනවා. ඒ මවාගෙන දැන් ඔබේ වැඩේම ඒ අරමුණු කරගෙන කාම අරමුණක් අරගෙන ඒ කාම අරමුණම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නවා. එතකොට මේ දුකයි, මේ පිච්චෙනවා, මේ කඳුළු සැලෙනවා. හැබැයි ඒ වුණාට ඒක දුකයි කියලා තේරෙන්නේ නැහැ. බලන්නකෝ දැන් දරුවා ගැන මතක් වෙලා මෙතන කල්පනා වෙනකොටම මෙතනම දුකයි. දැන් මෙතන කර්ම සකස් වෙනවා, අනාගතෙත් දුකයි. අනාගතෙත් දුකයි උපදිනවා. මෙතනත් වර්තමානයේ තුලත් දුකයි. ඒත් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ පින්වන්නේ. බලනකො පුදුම වැඩේ පින්වන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙන පිළිඳ අර ඉස්සර අර මේ අර කතන්ත කතාවකුත් තියෙන්නේ. මේ තාත්තයි පුතයි දෙන්න ගියාලු කුඹුරේ. මේ ඉස්සර කතාවක් කියන්නේ ඕගොල්ලෝ කිව්වේ කියලා මේ වැඩක් නැහැ. අර නිකම් මම මේ කියන්නේ. මට ඇහිච්ච එකක්, මට මන් දන්නේ නැහැ ඔක හරියට. ඇහිච්ච එකක් මේ කියන්නේ. ජාතක කතාවක මට හිතෙන තාත්තයි පුතයි දෙන්න ගියා කුඹුරු වැඩට. ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නව ඇති. ඊට පස්සේ පුතාට ණයෙක් ගහලා මැරුණා. ඔය දන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ ණයෙක් ගහලා මැරුණා. මැරුණට පස්සේ පුතා අයිනකින් තියලා තාත්තා කුඹුරු වැඩ හැමම කරනවා. කරලා ඊට පස්සේ ගෙදරට පණිවිඩයක් ඇරියා. මේ නෝන්ලාට ගෙදර ඒ පුතාගෙන ඕනටයි, නංගිටයි, දාසිටයි, අම්මටයි සුදෙන් ඇඳගෙන එක කෑමයක් විතරක් අරගෙන එන්න කියලා. වෙන මොකුත් පණිවිඩයක් කිව්වේ නැහැ. එක කෑම එකක් අරන් එන්න සුදෙන් ඇඳගෙන එච්චරයි. හැබැයි ඕගොල්ලෝ වගේ මල කඳන් නෙමෙයි එදා හිටියේ පින්වන්නේ. දැන් ওই මල කඳන් වලට පණිවිඩය එවුරේ නම් ගෙදර මිනිස්සු එක කෑමයක් අරන් සුදෙන් ඇඳන් එන්න කියලා. සුදෙන් ඇඳන් එන්න ඕනද මේ කුඹුරට? ඒ මිනිහට පිස්සු හැදිලා මොකද්ද මෙහෙම කියලා එච්චරවත් පින්වන්නේ මේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. මේ ඇත්තටම තේරෙන්නේ නැහැ. ඔබට පණිවිඩයක් වුත් එහෙම තේරෙන්නේ නැහැ. එදා ඉන්න යන්න බල බුද්ධියට දීපු තැන මොකුත් මරුණ කිව්වෙත් නැහැ, සතා ගැහුවා කිව්වෙත් නැහැ, මොකුත් නැහැ.
කිව්වෙ මොකද සුදෙන් නැඳන් එක කෑමයක් අරන් එන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා එක කෑමකක් ගේන්න කිව්වේ. එහෙනම් එක්කෙනෙකුට මොන හරි ප්‍රශ්නයක් දැන් එයාලා හිතනවා. ඊට පස්සේ සුදෙන් නැඳන් එන්න කිව්වේ. එහෙනම් මරණයක් වෙලා. දැන් බලමු මෙතන ඉන්න එකම කෙනෙකුටත් එහෙම හිතන්න පුළුවන්ද? ඇයි ඔබේ මොලේ තියෙන මැටි නැත්තම් පිනන්ද මේ අහපු බණ ටිකේ හැටියට මේ අහපු හැටියට එක පදයක් හිතන්න පටන් ගත්තනම් හිතට ඉඩක් දුන්නනම් ඔබ හොතන නෙමෙයි ඔය වගේ කඳුළු සලසලා නෙමෙයි ඉන්නේ පිනන්ද. ප්‍රශ්න එනවා, ගැටුම් එනවා, අතීත කරපු කර්ම එනවා. අපිට ඒ වෙනස් කරන්න බෑ. ඒවා අපි ලස්සනට ෆේස් කරනවා පිනන්ද. ගැටෙන්න පුළුවන්. අඬා අඬා හරි අපි ආයිත් කර්ම හදන්න නැතුව එතනින් අත මිදෙන්න පුළුවන්. දැන් ඔබ ඒක නෙමෙයි නේ කරන්නේ. ඔබ ඇයි ඔබ හිතට ඉඩක් දෙන්නේ නැහැ. හිත නිතරම වංචනික කරනවා. දැන් අර ගොල්ලෝ හිතන්න පටන් ගත්තා. දැන් එහෙම සූදානම් වෙලා යනවා. ගිහිල්ලා බලනකොට මෙන්න මැරිලා. ඊටද මැරිලා බලනකොට මෙයා දැන් දර ටික එකතු කරලා දැන් අර ගොල්ලෝ කෑම කාලා දර ටික එකතුලා දැන් පුච්චනවා. පුච්චන හදනකොට මේක දැක්ක සක්‍රිය. සක්‍රිය කල්පනා කරලා දෙයියනේ මේක පුදුම කතාවක් නේ. නෝනාඩන්නෙත් නැහැ, අම්මඩන්නෙත් නැහැ, තාත්තඩන්නෙත් නැහැ, සහෝදරියන්ඩන්නෙත් නැහැ, දාසයන්ඩන්නෙත් නැහැ. මේක කොහොම මේ වෙන්නේ? දැන් මේ බණ අහන දැන් රහත් වෙච්ච අය ඉන්නවනේ දැන් මෙහි. අනාගාමී රහත් වෙච්ච දැන් මේ රහත් වෙච්ච කෙනෙක්ගේ මහත්ය හරි නෝන හරි හෑන්ඩ් ෆෝන් එකකින් වෙන කාට හරි කතා කරලා කියලා නම්බරයක් තිබුණොත් රහත් පව ඉවරයි. ඔබේ රංගපෑමක් තියෙන්නේ පිනත් ඇති මොකුත් එකක් නැහැ පිනත් හොඳට දකින්න ගිහි ගෙදර තාම කාම ගෙදරම හීන වූ තුච්ච වූ ගිහි ගෙදරම ලැගගෙන ඉඳගෙන ඉන්නවනම් ඔබ ඊට එහා ලොකු දේවල් ගැන හිතන්න යන්න එපා. ඔබ ඉන්න තැන දකින්න අසූචි වලේ ඉන්නවනම් අසූචි වලේ ඉන්නව කියන එක දකින්න. එළිය තියෙන ලෝකෙ සුන්දරයි නම් එළිය ලෝකෙ සුන්දරයි එහෙත් මම වලේ කියන එක දකින්න. ඔබ එහෙමනේ වලේ ඉඳන් වල මවන්න හදනවා සුන්දර විදියට. ඒ වල කොච්චර සුන්දර ඉදිරිය වවන්න ගියත් ඒක එහෙම තමයි පින්නන්නේ. ඉතින් හොඳට හොඳට දකින්න පින්නන්නේ. එතකොට අරගොල්ලෝ ඇවිල්ලා සක්‍රිය බැලුවා මොකද මේ කියලා. බැලලා ඉවර සක්‍රිය ආව හිඳලා මේ එතෙන්ට ඇවිල්ලා අහනවා තාත්තෙන් අහනවා මොකෝ මේ කවුද මොකද්ද සතෙක්වත්ද මෙහෙම කියලා අහනවා මේ නෑ මගේ පුතා. ඇයි අඬන්නේ නැද්ද? අඬන්නේ නැද්ද? එතෙන්ද කියනවා අනමන සර්පේක හැවෑරලා ගියාට පස්සේ දෙවනුව ඒ හැවට ආලයක් කරන්නේ නැත. ඔන්න බලන්න සර්පේක හැවෑරලා ගියාට පස්සේ එච්චරයි. ඒක දිහා අයිත්තව සෝක් කරන්නේ බැඳෙන්නේ යන්නේ නෑ. ඒ වගේ ඉතින් මේ මගේ දරුවා මැරුණා ගිහින් ඉපදිලා ඇති. දැන් දරතෑයේ දැවෙන්නේ දරුවා නෙමෙයි. ඉතින් මේක ශෝක වෙලා මොකටද? දැන් මෙච්චර බනහපු ඔබට කොහොම හිතන්න පුළුවන්ද? දැන් බලන්නකෝ දීපු උත්තරේ. මේ සර්පේකු හැවෑරියට පස්සේ ඒ හැවරපු හැව දෙස නැවත ආලයක් කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. එදින්දි අර හැව සර්පයේද? හැව සර්පයේද? නෑ. සර්පය ගියා. හැව සර්පය නෙමෙයි සර්පය ගියා. හැව දාලා. එතකොට ඒක නිසා අර හැවට අඬලා ආලය කරලා හරියන්නේ නැත. ඒක නිසා කිව්වා ඒක හරියන්නේ නෑ. ওই දරසය දැවෙන්නේ දරුව නෙමෙයි. බලන්න මේ ලොකු අර්ථයක් තියෙනවා. හැව දාලා ගියම මේ හැව සර්පය නෙමෙයි. හැව සර්පය නෙමෙයි. සර්පය ගියා. සර්පය ගියා. ඉතින් හැව තියාගෙන අපි අඬලවට තියනවද? නෑ කිව්වා. ඊට පස්සේ ගියා අම්මා ළඟට. අම්මෙන් අහනවා මේ කවුද මේ වෙලා තියෙන්නේ? පුතා කියනවා. පුතා ඉදදී එහෙම සලකන්නේ නැද්ද වැඩිය? නෑ හොඳයි, බොහොම හොඳයි, ආදරෙන් හිටියේ, එහෙම හිටියේ. එහෙනම් ඉතින් ඇයි මැරුවන් අඬන්නේ නැත්තේ? ඉතින් කියනවා ශෝක වෙන්නේද? මට උපදිද්දි මව් කුසට එද්දි එනවා කියලා ආවේ නෑ. මිය යද්දී මැරෙනවා කියලා කිව්වේ නෑ. ඒ නිසා මම ඇඬුව කියලා එයා දන්නේ නෑ. දරුව නෙමෙයි මේ දැවෙන්නේ, දරුව වෙනම උපතක් සකස් වෙලා. එයා වෙනම උපතක් සකස් වෙලා එහෙනම් දරුව නෙමෙයි මැරෙන්නේ මේ මෙතන අමු මේ සොහොනේ පිච්චෙන්නේ. ඉතින් මේකට කඳුළු සලල මොකටද? දැන් බලන්නකෝ දැන් ඔයෙන් දැන් බණ අහපු අයද කොහොමද කියන දැන් මව් කුසට එද්දි එනව කියලා දැනුම් දීලා ආවේ නැහැ. මෙතනින් යද්දි මැරෙනකොට යනවා කියලා යන්නේත්
නෑ එහෙනම් මොකට යටන්නේ? දැන් හිතන්න පුළුවන්ද? දැන් ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් එහෙම වුණොත් මේ අම්මලාට හිතන්න පුළුවන්ද? එද්දි මම එනවා කියලා දැනුම් දීලා ආවෙත් නෑ. යන වෙලාව මට කියලා ගියෙත් නෑ. එහෙනම් ඉතින් මේක මගේ නෙමෙයිනේ. දැන් අන්න ඕගොල්ලෝ දැන් සමහර අය කියලා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා කියවනෝනේ. ඔන්න ඕවටවත් ගලපන්නකෝ. එද්දි ආව මට කියලා නෙමෙයි. යද්දි ගියා මට කියලා. එහෙනම් මේක මගේ නෙමෙයි. මට අයිති නෑ. මට අයිති නැති එකට මොකටද මම මේක ඒ යම කියපු ටික නෙමෙයි කියන්නේ මම. මේ යම කියලා තිබුණ ඉතින් මේකට දුක් කියලා මොකටද කියලා. එතකොට ඔන්න බලන්නකෝ හිතන්න පුළුවන්ද? නැගණියගෙනුත් ඇහුව ගිහිල්ලා. ඔයාට ඉද්දි අයියා බොහොම හිතයිසි, දවුව බොහොම හිතයිසි. ඉන්දි හන වෙයි යන්නන්නේ නැති කිය සෝක් කරන්නේ නැත්තේ. ඉන්දි කියනවා මේ මේ සෝක කරාට පස්සේ කඳුළු සැලුවට පස්සේ මගේ ඇඟමයි විරූපී වෙන්නේ. මමමයි අවලස්සන වෙන්නේ. ඉතින් මම සෝකුණා කියලා එයා දන්නේ නෑ. ඉතින් මොකට යන්නලා? එතකොට ඇත්තට බලන එක උත්තරයක් දෙනවනේ මේ කවුරුත් එක්කම. බිරිඳගෙනුත් අහනවා. බිරිඳත් කියනවා මේ විදිහටම පින්වත්නි. බොහොම හිතයිසුවේ හිටියා. මෙහෙමයි මේ බට නැගෙනහිරින් පායන හිරු බටහිරින් ඇස යනවා. බලන්නකෝ දැන් මේ ඉන්න එක ගෑණියෙකුට මෙහෙම ඔළුවක් තියෙද බලන්නකෝ. දැන් අන්න එදා හිටි ගෑනුන්ගේ හැටි බලන්නකෝ පින්වන්නේ. ගෑනු මොන චරිතද කියලා. ගෑනු දැන්ගෙන පිරිමි චරිතවලට අතර ශක්තිමත්නේ. ඒ මනුස්සය කිව්වේ මොකද්ද? නැගෙනහිරින් පායන හිරු බටහිරින් බැස යනවා. උපදින සියලු දෙනා මරණයෙන් කෙලවර වෙනවා. ඒ නිසා අඬල කුමකටද? අඬල කුමකටද? ඔබට කියන්න පුළුවන් දැන් ඔබේ ස්වාම පුරුෂයෙන් මැරුණොත් මේ ඉන්න බිරිඳකට කියන්න පුළුවන්ද? උදේට හිරු නැගෙන හිරින් පායනවා, හවසට හිරු බටහිරින් වැස යනවා. එතකොට ඒ වගේ උපදින කෙනා මැරිලා යනවා. ඉතින් ඒකට අඬල කුමකටද? ඇඬුව කියලා ඵලය මොකද්ද හිතන්න පුළුවන්ද? ඒක ප්‍රායෝගික කරන්න පුළුවන්ද? හිතන්න නම් පුළුවන් වෙයි. මං කියන්නේ මැරුණොත් ප්‍රායෝගික කරන්න පුළුවන්ද? ඔන්න බලන්නකෝ එතකොට ඒ කාලේ හිටපු අයගේ මානසිකත්වයේ ශක්තිය බලන්නකෝ පින්නවන්නේ. මේ පායන හිරු බැහැලා යනවා. ඉතින් දැන් එහෙමනම් දැන් ඕගොල්ලෝ හිරු පායලා බැහැලා යනකොට ඒකට අඬන්න ඉබේ. උපදිනවා මැරෙනවා. ඒක තමයි ධර්ම තාවය. ඒකට අඬල මොකටද? ඇඬුව කියලා එයා දන්නේ නැහැ නෙවේ. එතකොට 16 අහනවා ඔයාට හිරිහැර කරාද කරදර කරාද? නෑ 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 බොහොම හොඳින් හිටියා. අපිත් සෙනෙහවන්තයි, මටත් සෙනෙහවන්තයි, දරුවෙක් වගේ වැඩුණ හැදුන බොහොම හොඳයි. ඉතින් මේ පැන් කලය ගෙනියනකොට බිමට වැටුනොත් කලේ බිඳෙනවා. කලේ බිඳුනට පස්සේ ඒ කලේ නැවත එකතු කරන්න බෑ. ඒ නිසා කෙනෙක් මැරුණට පස්සේ නැවත ඒකට පණ දෙන්න බෑ. ඒ නිසා අඬල මොකටේ? බලනකොට පිනවන දැන් මෙතන ඉන්නවනේ මම දන්න තරමේ හොඳ මේ රජයේ ඉගෙනගත් කියන්නේ සම්මත ඉගෙනගත් හොඳ හොඳ උපාධි තියෙන අය ගොඩක් අය ඉන්නවනේ දැන් මෙතන. මේ එකේ කුට බුද්ධිය තියෙද බලන්නකෝ. අර වැඩ කරන ගෑනට තිබුණු බුද්ධිය දැන් ගත්තා. මෙතන ඉන්නව ලොකු මේ ලොකු ලොක්කෝ ඉන්නවනේ. එතකොට බලනකො අර සොක්කෙක් නේ අර අතුපතු ගානේ කනේ අර කියන්නේ ඉතින්. එයා කියන්නේ මොකද්ද? පැන් කලයේ බිමට වැටුනොත් බිඳෙනවා. බිඳුණු කලයේ එකතු කරන්න බැහැ. ඉතින් මොකට අඬලා? බලන්නකෝ එතකොට පිනවන්නේ ඒගොල්ලෝගේ සිතීමේ ශක්තිය කොච්චර තියෙනවද කියලා පිනවන්නේ. දැන් ඕගොල්ලෝ බන්ද හිතන්නකෝ පින දැන් කෙනෙක් උපදිනවා. ඊට පස්සේ මැරෙනවා. ඉතින් කලයේ අර කලයේ බිඳුණු වගේ තමයි එකතු කරන්න බැහැ. ඉතින් ඇඬුව කියලා පළක් නෑ. දැන් නමුත් කොච්චර කිව්වත් ඇහුවත් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඈ අර ඒවටන් අතර කරන්න වෙන්නේ. අඬනවා. කොච්චර කිව්වත් අඬනවා. ඒක නමුත් ඇයි මේ හේතුව? ඒක ප්‍රායෝගිකව දකින්නේ නැති නිසා. පින්නද එකම දෙයයි ඔබ දකින්න මේ මේ කතා විදිහට දකින්න යන්න එපා. සර්පෙක් හැවැරලා ගියාට පස්සේ ඒ අරපු හැවදෙස බලන්නේ නෑ නැවත. ඒක යට අයිති නෑ.
එන මේ ඉඳලා කෙනෙක් මැරලා ගියාට පස්සේ මේ මැරුණ එක අපිට අයිති නෑ. දැන් එතනදී මැරුණු මලකඳ ටනම් අඳන්නේ. ඉතින් මලකඳ තියෙනවනේ ඔබට. අඳන්නේ මොකටේ? මලකඳ තියෙනවනේ අඳන්නේ මොකටේ? එතකොට එයා ගියා. කර්ම ශක්ති විපාකනෝ එයා ගියා. ඔබ මොකටේ අඳන්නේ? පින්නනේ එකම දෙයයි තම තමන් කරන් ආපු කර්ම විපාක තමයි තමන්ට ලැබෙන්නේ. මේක වෙනස් කරන්න බැහැ කාටවත්. මොන විදියට උඩ පැන්නත් හරියන්නේ නැහැ. උඩ බිම වැටෙනවම තමයි. තමන් දකින්න හැබැයි තමන් කරපු කර්ම වලට ඒ විපාක ලැබෙන්න තමන් කරපු විදියට ඒ වගේ හිතයි සිය සම්බන්ධ වෙලා හමු වෙලා මොන මොනව හරි විදිහින් රැකවරණ හෝ අහිතකර දේවල් විය හැකි. නමුත් ඒව එහෙම තමයි. ඔබට එක දෙයයි තියෙන්නේ පින්නන්නේ බුදුහාඳුරුත් දේශනා කරන්නේ ඔබට අයිති නැතිනම් ඔබට අයිති නැති දේ මොකද කරන්නේ? අතහරින්න. අයිති නැති එක අතහරින්න. දැන් හිතන්නකො දැන් ගෙදර ස්වාමි පුරුෂයා ඉන්නව නම් ඔබට අයිති කියලා හිතන්නකො. අයි සම්මතෙන් කතා කරන සම්මතය තුල අයිති. ඒ නිසා මේ මනුස්සයෝ කියලා වැඩක් කරව ගන්න හරි උදව්වක් කර ගන්න හරි පුළුවන්. දැන් මැරුණා. මරුණට පස්සේ දැන් මලකඳ ඔබට අයිතිද? නැහැ නෙවෙයි. අයිති නැහැ. දැන් ඉතින්දී ඒකට පණකුත් නැහැ, අයිතියකුත් නැහැ. දැන් ඒක අතාරින්න. බලන්නකො පින්නන් දැන් ඒ මරණ ඇතුලේ තිබුණු ශක්තිය ඒ ශක්තියත් පහව ගියා. දැන් එළියේ ඉන්න අය තමයි දැන් මේ මරණේ අතාරින්න බැරි. ඒ නිසා ඔබට අයිති නැති ඒක අතාරින්න. ඇතැරලා පළවෙනි එක හිත ශක්තිමත් කරන්න. හැබැයි හිත ශක්තිමත් කරගන්න බැරි වුණොත් නම් පිනන්ද මේ මොන කටයුත්ත මොනව කිව්වත් මොන තරම් ඔබ ඉගෙන ගත්ත කියලා මොන විදිහෙන් දහම ගැන කිව්වත් ඔබට මේක ප්‍රායෝගික විදිහට දකින්න බැරි වුණොත් පින්වන්නේ ඔබ සංසාර ගමනේ යනවම තමයි. මහා දුකකට ඇදගෙන වැටෙනවම තමයි. කිසිම කෙනෙක් පිහිටකට රැකවරණයකට නෑ පින්වන්නේ. කිසිම කෙනෙක් පිහිටකට දැන් පුදුම වැඩේ කියන්නේ පින්න දැන් කෙනෙක් දැන් නිකන් සාමාන්‍ය හිතන්නකො දැන් ඔබ හිතන් ඉන්නවා දැන් ඔබට මේ මෙහෙම gedara ඉඳගෙන දැන් අපි හොඳට අවබෝධයි කියලා. ඔතනින් පොඩ්ඩක් ගැලවෙන්න හදන්නකො. කොහොමද ප්‍රශ්න ටික එන්නේ කියලා. කොහොම හරි පින්නද නොදකින ලොකු මාරියෝ ටිකක් තමයි අපිට ඉන්නේ. ඔබ හිතන් ඉන්නේ මාරියෝ සේරම ඔබට සෙනෙහවන්තය කියලා. ඔබ දක්ෂණන් ඔබ දකින්න ඕන ඔබත් එක ආශ්‍රය කරගෙන හිතයිසි කරගෙන මේ කටයුතු කරගෙන යන සේරම කවුරු විදියටද? මාරයමයි ඔය. ඔබ මාරයටත් ආදරය කර කර ඉන්නේ මාරය නැතුනොත් බෑ කියලා. ඒකයි තියෙන්නේ. ඒක නිසා වෙනවා තමන් තමන්ගේ විමුක්තිය දැස තමන් බලන්නේ විලා. මොකද අපි සසරේ යම් විමුක්තියකට හේතු වෙන දෙයක් කරලා තිබුණොත් තමයි අපිට ඒ විමුක්තිය ලැබෙන්නේ. නැත්තං ඒක ලැබෙන්නේ නැති ඔහොම අහහ ගිහිල්ලා අඬ අඬ ඉන්න වැඩපිල්ලක් තමයි තියෙන්නේ. දැන් ඔබට මේ සාසන ප්‍රතිපදාවේ පළමුවෙම මේ සාසනයට ඇතුළු වෙන්න නම් පින්නන්නේ පළමු දේම බලන්න ඔබ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මේ දහම මොකද්ද කියන එක අහගන්නම වෙනවා. අහලා ඉගෙන ගන්න නෙමෙයි පින්නන්නේ අහගන්න. අහගෙන ආන්නේ දහම අනුව මානසිකත්වේ පවත්තන්න. එච්චරයි. මේ මානසිකත් මේ බාහිර කොහෙවත් තියෙන වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. සිල් රකින්න භාවනා කරන එකක් නෙමෙයි මේක කරන්න තියෙන්නේ. තමන්ගේ මානසිකත්වය දකින්න. දැකලා ඊට පස්සේ තමයි පින්නන්නේ ඔබට භාවනාවද සීලයද සියල්ල සකස් වෙන්නේ. පළමුව මේක දකින්න. දැකලා දෘෂ්ටියෙන් අත මිදින්න. දෘෂ්ටියෙන් අත මිදුනට පස්සේ තමයි පින්වන්නේ ආන්නර හැවට අඬන්නේ නැතුව අරින්නේ. බිඳුණු කලයේ දෙස බලලා අඬන්නේ නැති වෙන්නේ. පායල බැහැල ගිය ඉරදෙස බලබලා සුම්හිලන් නැති වෙන්නේ මේ දෘෂ්ටියෙන් අත මිදුනට පස්සේ. දැන් ඔබට හැව දකින්නකොටම සර්පිය පේන්නේ. බලන්නකෝ හැව දකින්නකොටම පේන්නේ කවුද? සර්පයා. බිඳුණු කලයේ දකින්නකොටම පේන්නේ පැන් කලය. බලන්නකෝ එතෙන්දි ඒක දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටියක්. හැව දකින්න තන සර්පය දකින්නව නම් හැව තියෙන තන දෘෂ්ටියක් නේ. දැන් ඉතින් මැරිච්ච එක දකින්නකොටම ගෙදර මිනිස්සු සිහිනව නා. දැන් මරණු මරණේ දකින්නකොටම ගෙදර මිනිස්සු මතක් වෙනව නා. දෘෂ්ටියද නැද්ද? දෘෂ්ටියක් නේ පින්වත්නි.
එතකොට මැරුණු මිනිස්සයා පේනකොටම දැන් ගෙදර එකේනම මතක් වෙනවා. මැරිච්ච තියෙන මේ මරණේ පේනකොටම අර හැව පේනකොට සර්පය මතක් වෙනවා වගේ. සර්පය නෑ. නමුත් හැව තියෙනවා. හැව දකිනකොටම සර්පය කියලා මතක් වෙන්නේ. එතෙන්දී ඔබ හැව දකිනකොටම එතනින් යන්නේ බයයි සර්පය කියලා. මරණේ දකිනකොටම ඇලුම් කරනවා ගෙදර මිනිහා කියලා. පුදුම වැඩේ නේ පින්නන්. ඒක හිතේ හදාගත්ත දෘෂ්ටිය. ඔන්නේ දෘෂ්ටිය තමයි දකින්න ඕන. එතකොට බුදුහාඳුරෝ මේ නිදහස් වෙන්න කියන්නේ වෙම් වෙන්න කියන්නේ පින්නන් තමන්ගේ මනෝලෝකය තුල හදාගත්ත මෙන්න මේ අරමුණු වලින්. තමන් තමන්ගේ මානසිකත්වයේ තුල මෙන්න මේ දෘෂ්ටි සහගතව හදාගත්ත ලෝකයක් තියෙනවා. මෙන්න මේ ලෝකය තමයි කඩල බිඳලා දාන්න කියන්නේ බුදුහාඳුරෝ. කැනි මඩල කඩලා දැම්මා වගේ කියලා. ඇයි දැන් ඔබට පින්වන්නේ දෘෂ්ටිය වැරදි වුණ හැටියෙම දැකීම වැරදි වුණ හැටියෙම ඒ වැරදි දැකීමට අදාළවම තමයි කල්පනාව. බලන්න දැකීම වැරදි වෙනකොටම වැරදි දැක්මට අනුරූපවමයි හිතන්න පටන් ගන්න. දැක්ම වැරදි වැරදි දැක්මට අනුරූපව හිතනවා. හිතනවා කියන්නේ කල්පනා කරනවා. එන්නේ ඒ කල්පනා කරන එකට අනුරූපව විතර්ක සකස් වෙනවා. කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වෙන එකට අනුරූප උපත සකස් වෙනවා. බලන්නකො. එතකොට හිත තුලම තමයි රාගය ද්වේෂය සකස් වෙවි යන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. දැකීම වැරදි වෙනකොටම ඊට අනුරූපවම තමයි කල්පනාව. දැකීම නිවැරදි වෙනකොටම ඊට අනුරූපවම තමයි කල්පනාව. දැකීම වැරදි වෙනකොටම වැරදි කල්පනාව. දැකීම නිවැරදි වෙනකොටම නිවැරදි කල්පනාව. ඔන්න බලන්නකො. එතකොට දැකීම වැරදි කියන්නේම දැකීම වැරදි කියන්නේම පින්වන්නේ දැන් ඔබ ඇහැට දැකපු රූපයක් කනට ඇහුණු ශබ්දයක් මොනම හරි එකක් හේතු කොටගෙන ඒ ශබ්දය ඇහෙනකොටම නැත්නම් ඇහැට රූපේ පේනකොටම හිත තුල පුජ්‍යලයක් මැවෙනවා නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොටම හිත තුල සත්වයක් මැවෙනවා නම් හිත තුල දෙයක් මැවෙනවා නම් ආන බලද ඇහැට රූපේ ස්පර්ශුනේ හිත තුල පුජ්‍යලයක් මැවුනේ දැන් එතකොට හිත තුල මැවුණා බලන්නකෝ ඇහැට ස්පර්ශ වුනේ හිත තුල මැවුණා දැන් මැවුනට පස්සේ ඒ මැවුණු එක දැන් ඇහැට ස්පර්ශ වුණා රූපයක් ඒ ස්පර්ශුණු රූපයට අනුරූපව හිත තුල දෙයක් මැවුණා දැන් කරන්නේ මොකද්ද ඒ මැවුණු එක පුජ්‍යලේ කියලා අන්න ගන්නවා පුජ්‍යලේ කියලා සංඥාව සකස් කර ගන්නවා අන්න පුජ්‍යලේ කියලා හිතනවා දැන් පුජ්‍යලේ කියලා දැක්කා ඇහැයි රූපයයි ස්පර්ශ වීම නිසා දෙයක් දැක්කා දැකපු දන් රූපෝ හිතේ දෙයක් දැන් මැවුණා මැවුනේ දරුවා හරි මහත්තයා හරි නෝනා හරි කියලා එකක් මැවුණා දැන් මැවෙනකොටම දැන් මෙතන පින්වත්නි මෙතන දැන් හිත තුල මැවුණා මැවෙනවා කියනකොටම දැන් මෙතන මහත්තයා නෝනලා කවුරුත් ඉන්නවද නෑනේ දැන් ඇහැටනේ රූපේ දැක්කේ ඇහැයි රූපයයි ස්පර්ශ වීම නිසා තමයි ඒක සකස්ුනේ. ඒක එතනම ස්පර්ශ වෙලා එතනම නිරුද්ධයි. නිරුද්ධුණාට දැන් හිත තුල පුජ්‍යල සංඥාවක් ඇති කළා. ඒ කියන්නේ දැන් අන හැව දැක්කා. සර්පය කියලා හිතෙන් ඇල්ලුවා. අල්ලලා දැන් එක එක විදිහට ඒක දැන් කල්පනා කරනවා. දැන් අන ඇයි දැන් මෙතන හැව තියෙන තැන සර්පය කියලා හිතුවා. සර්පයක් නැහැ. දැකීම වැරදි වෙනකොට දැන් අයියෝ මේ සර්පයා කයිද දන්නේ මොන වගේ සර්පයේද දරුණු එකේද නැති එකේද කොහොම එකේද කියලා දැන් කල්පනා කරා මේක වැරදි කල්පනාව. ඒ වගේම ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම හිතට පෙන්නනවා මේ ගෙදර මහත්තයා නෝන කියලා. පෙන්නනකොටම ආන්න දෘෂ්ටියද නැද්ද? දෘෂ්ටියක්. ඒ කියන්නේ වැරදි දැකීමක්. ආන්න වැරදි දැකීමක්. ඒ වැරදි දැකීම තියෙනකොට මොකද කරන්නේ? වැරදි කල්පනාව. දැක්ම වැරදි වෙනකොටම කල්පනා කරන්න පටන් ගන්නවා වැරදි විදියට.
හිතන්න පටන් ගන්නවා වැරදි විදියට. එනි වැරදි විදියට හිතන්න පටන් ගන්නකොටම ආන්න ඊට අනුරූපව තමයි දිගටම මාර්ගය සකස් වෙන්නේ. ඇයි වැරදි දැකීම සකස් වුණු තැන වැරදි කල්පනාව සකස් වෙනවා. වැරදි කල්පනාව සකස් වෙනකොටම වැරදි වචන, වැරදි කායික ක්‍රියා, ඒ විදිහ දිගටම මිත්‍යා දෘෂ්ටිය ඇති වුණාට පස්සේ ඔය වැරදි දැකීමට කියනවා මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව තමයි මිත්‍යා කල්පනා. මිත්‍යා කල්පනාවට අදාළව තමයි මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. ආන බලන්න. ඒ වැරදි දෘෂ්ටිය ඇතුණු හැටියෙම ආන වැරදි විදිහටම ඒ විදිහටම ඒ පිළිවෙලට මේක සකස් වෙනවා. ඇයි පින දැන් වැරදි දැකීම ඇති වුණා. දැන් ඒ වැරදි දැකීමට අදාළව වැරදි විදිහටම කල්පනා කරනවා. වැරදි කල්පනාව කරනකොට ඒ වැරදි එක ලබා ගන්න හෝ මොනවා හරි කරන්න ඒ විදිහට තමයි වචනය හසුරවන්නේ. වැරදි වාචසික ක්‍රියා, කායික ක්‍රියා, ඒ විදිහට ක්‍රියාත්මක කරනවා. එතකොට ඒකට ගන්න වෑයම සිහිය ඒව සේරම වැරදි විදියට හසුරවන. ඇයි මේ දැක්ම වැරදුණු තැනම මේ වැඩපිළිවෙලම වැරදි. ඒක බුදුහාඳුරු දැන් මේ දැන් බලන මේ වැඩපිළිවෙල දැන් බලන වායාම සති සමාධි මේවා තියෙන්නේ පහළට වෙන්න. දැන් දැක්ම තමයි මුලින්ම තියෙන්න ඕන. එතකොට දැන් එහෙනම් දැන් එහා කෙළවරේ තියෙන සමාධිය වඩලා දැක්ම ඍජු කරන්න බෑ. දැක්ම ඍජු වෙලා තමයි සමාධිය සකස් වෙන්න ඕන. එතකොට එහෙනම් මේ සම්මා සමාධි සකස් වෙනනම් දැක්ම ඍජු වෙන්න ඕන. දැක්ම ඍජු වෙන්නම් පින්වන්නේ ඇහැයි රූපයයි ස්පර්ශ වෙනකොටම හිතට ඔබට මැවෙනවා නම් පුජ්‍යලයක්, දෙයක්, යමක්, කෙනෙක් එහෙම මැවෙනවා නම් ආන්න ඒක දකින්න. ඒක පිරිසින් දකින්න මොකද්ද කියන එක. එතකොට දැන් මේ ඇහැට රූපේ දැක්කේ හිතට මැවෙන්නේ මොකද්ද කියලා දකින්න. ආන්න හිතට මැවෙන්නේ මොකද්ද කියලා දකින්න පුළුවන් ඥානවන්ත භාවයක් තිබුණොත් අන්න දැන් එතකොට ඔබ දකිනවා මේ නිමේෂය තුළ මේ වර්තමානය තුළ හිත තුළ තියෙන දේ මොකද්ද කියලා ඔබ දකිනවා. දකිනකොටම ආන්න එතන ඔබට දරුවෙක්වත් ඥාතියෙක්වත් මහත්තයෙක්වත් බිරිඳක්වත් නොවන බව හැඟුණොත්, එහෙම නොවන බව හැඟුණොත් පින්වන්නේ එහෙම හැඟුණොත් ඊළඟට වෙන්නේ මොකද්ද? ආන්නේ දැකපු දේ නොවන බව හැඟුණොත් ඒක හරි දැකීම. ඒක නිවැරදි දැකීම. නිවැරදි දැකීම කියන්නේ වෙනද අපි නිකන් ආරුඪ කරලා නිවැරදි දැකීමේ කියන කතන්දරයක් නෙමෙයි. ඇත්තදේම ඒක. ඇයි මේ එළියේ තියෙන දෙයකට සාපේක්ෂව තමයි මේ ඇස තුළ මේ යමක් පෙනුනේ. පෙනෙන දෙයට සාපේක්ෂව තමයි අනුරූප හිත තුළ ස්කන්ධ ටිකක් පහළ වුණේ. ඒ පහළුණු ස්කන්ධ තුලින් අපිට පේනව නම් gedara daruwa. ආන්න බලන්න. දැන් මේ දැන් අපි තුමු මෙහෙම බලනකොට ඔය රූප මේ ඇස තුල ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට පස්සේ ඊටන් රූප සංඥාවක් හිත තුල සකස් වෙනවා. එනි ඒ සකස් වෙනවා කියලා කියන තැනම මේ පේන එක එතෙන්ට යනව නෙමෙයි. මේට අනුරූප ස්කන්ධෙහි පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ ස්කන්ධ ටික තුලින් දරුව පේනවනම් ආන්න බලන්න. ස්කන්ධ ටික තුලින් දරුව පේනවනම් අන්න මිරිඟුව තියෙන තැන වතුර පේනවා වගේ. බලන්නකෝ දැන් මිරිඟුව තියෙන්නේ වතුර නෑ. නමුත් වතුර කියලා හිතෙන්නේ. ස්කන්ධ ටික පහළ වෙන්නේ දරුව නෑ. නමුත් හිතෙන්නේ දරුව කියලා. බලන්නකෝ දරුව කියලා හිතෙන්නේ. එතකොට එහෙම හිතෙනකොටම ඒ පස්සේ මොකද කරන්නේ? දුවන දැන් වතුර කිය මිරිඟුව ඇති තැන වතුර කියලා දකිනකොටම මිරිඟුව ඇති තැන වතුර කියලා දකින තිරිසන් සත්තු මේ වතුර කියලා දැක්ක හැටියෙම දැකීම වැරදිද නැද්ද? දැන් තියෙන්නේ මිරිඟුව. නමුත් දකින්නේ වතුර. දැන් වතුර කියලා දකිනකොටම වැරදි දෘෂ්ටි ඇති නැද්ද? දැන් ඒ දෘෂ්ටියට අදාළව ඒ සතා කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනකොටම ඒ සතා කායික ක්‍රියාව දක්වනවද නැද්ද? දැන් වායාම උත්සාහ දරන්නේ නැද්ද? දැන් දුවන වේගින් මොකටද? වතුර බොන්න. බලනකොට වතුර නැත. හැබැයි ඒ තිරිසන් සතාට සාපේක්ෂව පුංචි මොලයක් ඔබට තියෙන නිසා ඔබ දකිනවා අර තියෙන්නේ වතුර නෙමෙයි.
මිරිඟුව කියලා. නමුත් සතා දිව්ව කියලා ඔබ දුවන්නේ නැහැ. ඇයි දුවන්නේ නැත්තේ? සතාට සාපේක්ෂව ඊට වඩා ඔබට යම් දැකීමක් තියෙනවා. උතන වතුර නැහැ කියන එක ඔබට තේරෙනවා. සතාට තේරෙන්නේ නැහැ. සතා මිත්‍යා දෘෂ්ටිකයි, සතා දුවනවා. හැබැයි එතන ඔබ සම්මා දිට්ටි. සම්මා දිට්ටි කියන්නේ මේ දෘෂ්ටි සම්පූර්ණ ප්‍රහාණය කරගෙන ඒක තුල දකින්න දැකීම ඇත්ත. හැබැයි ඒක තුල දකින්න දැකීම ඇත්ත. දැන් එතනින් ආවට පස්සේ දැන් ඔබේ ආයතනවලට සතාට පින්වන්නේ නැහැ. හිත තුලින් දැකලා දෙයක් විසඳගෙන යන්න පුළුවන් හොඳ මනසක් තියෙනවද? නෑ නෙමෙයි. සතාට හැට කරට ඔය පේන දේ දැකෙන දේ යනෝනේ. ඒ සතා ක්‍රියාත්මකනේ. දැන් ඔබටත් වෙන මොකද? ඇහැට දෙයක් පෙන්වනා. රූපයක් පෙන්වනා. පේනකොටම හිත තුල ඊට අදාළව සංඥාවක් පහළනම් මෙන්න බොලේ ඇසට පේන රූපයට අදාළව හිත තුල සංඥාව පහළ වෙනකොටම ඒ සංඥාවේ පේන්නෙම දරුවා, පේන්නෙම නෝනා, පේන්නෙම මහත්තයා, පේන්නෙම රැකියාව. දැන් එතෙන්දී එහෙම කියලා පේනකොටම දැන් මොකද කරන්නේ? ඊට අදාළව කල්පනා කරනවා. ආන්න දැකීම වැරදුනා, වැරදි දැකීමට අදාළව කල්පනාව කරනවා. එතෙන් එතෙන්දී මේ කල්පනා කරනකොට දැන් දරුවා කියලා හිතිලා ඊට අනුරූපව නේද කල්පනා කරන්නේ? එතකොට මේ කල්පනා වැරදි කියන්නේ ඇයි? අර දැක්ම වැරදි වුණු විට අනිවාර්යෙන් කල්පනාව වැරදිමයි. වැරදි කියලා කියන්න හේතුව ඒ දරුවා කියලා හිතලා එක්කෝ ඊට බැඳිලා, එක්කෝ ඊට ගැටිලා. ගැටිලා හෝ බැඳිලා හෝ තමයි මනස පවත්තන්නේ. ඒක නිසා අපි කියනවා වැරදි කල්පනාව. වැරදි කල්පනාව තියෙනකොටම වැරදි වාචසික හැසිරීම, වචන හසුරුවන. දැන් එතෙන්දී වචන හසුරුවන. ඇයි ඒ හසුරුවන වචනවල වැරදි කියන්නේ? වචනේ වැරදි මොකුත් ඇත්තේ නෑ. වචන නිකන් අර සවුන්ඩ් එකක් පිට වෙන විතරයි නේ තියෙන්නේ. ඇයි ඒ වචනේ පිට වෙන්නේ? මනස පූර්වාංගම වෙලා. එතකොට අන්න වැරදි දැකීම ආවා, වැරදි කල්පනාව ආවා. ඒ කල්පනාව පෙරට කොටගෙන තමයි කටින් වචන පිටේ වෙන්නේ. එතකොට ඒ පිට කරන වචනවල වැරදි කියන්නේ ඇයි? වැරදි කියන්නේ බැඳිලා හෝ කැටිලා. එතෙන්දී ඔබ දැන් ඒ පිට කරන වචනේ ඇත්ත වශයෙන්ම බොරුවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් වැරදි. ඇත්ත වශයෙන්ම ඇත්තක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකෝ? ඒත් වැරදි. බොරුවක් වුණත් වැරදි කියන එක ඇත්තක් වුණත් වැරදි. දැන් පිළිගන්නේ ඒක? දැන් ඔබ කටින් කිව්වොත්, බොරුවක් කිව්වොත් ඒකත් වැරදි. ඇත්තක් කිව්වොත් ඒකත් වැරදිද? ඇත්තක් කිව්වොත් වැරදි වෙන්නේ කොහොමද? ඒ ඇත්ත කිව්වොත් වැරදි කියලා කියන්නේ මොකක්ද දන්නවද? අර මුලින්ම දෘෂ්ටිය වැරදිනේ. දෘෂ්ටිය වැරදි නිසා අපිට දැනුන්නේ නැති වුණත් වැරදි දෘෂ්ටියට සාපේක්ෂව හිත ඇතුලේ එක්කෝ බැඳිලා, එක්කෝ ගැටිලා. බැඳීම හේතු කොටගෙන කියන එක ඇත්ත. ඇත්ත කිව්වත් බැඳුණු හිතින් තමයි. බැඳුණු හිතින් හෝ ගැටුණු හිතින් කියනකොටම ඒවා මේ වැරදි. ඇයි වැරදි කියන්නේ? බැඳුණ කියනකොටම උපත, ගැටුණ කියනකොටම උපත. උපත සටහන් වෙන විදිය වචන හැසිරෙන්නේ හිනම් ඒව වැරදි. ඇයි දුක ඇති වෙන්නේ? එවනේ අනිත් පැත්තේ මෙන්න බැඳුණ ගැටුණ කියනකොටම දූෂිත නැද්ද හිත? දූෂිතයි. කිලිටි කිලිටි හිත පෙරට කොටගෙන ඇත්ත කිව්වත් බොරුව කිව්වත් වැරදි. මිත්‍යා වාචා. දැන් ඒ නිසා ඔබ කවදාකවත් ජීවිතේ සම්මා වාචාවක් කරලා නැහනේ. නේ? සම්මා වාචාවක් කරලා නැහැ. ඔබ පොයේ දවසට ඇවිල්ලා මොකද කරන්නේ? මුසාවාදා වේරමණී සික්ඛාපදං කියලා කියනවා. එදා කියනවා අද දවසේවත් මම බොරු කීමෙන් වැළකීම නම් ශික්ෂාපදය සමාදම් වෙලා ඉඳගෙන කියන්නේ නැහැ කියන කොටත් මේ නිකන් කතා කියන එක නෙමෙයි. දැන් ඔබ සමාදම් වුණා. දැන් ඒ බොරු කීමෙන් වැළකීම නම් ශික්ෂාපදය සමාදම් වුණා. හැබැයි ඒ සමාදම් වෙලා කියන ටික ඇත්තද? නෑ නෑ. ඒ නෑ කියන තැනත් ඔතන ඔහොම නෙවෙයි. ඔයිට වෙනස් දෙයක් මගින්ද? ඒ සමාදම් වුණානේ දැන් ඔබ ඒ ශික්ෂාපදේ. දැන් එතකොට ඒ ශික්ෂාපදේ සමාදම් වෙලා ඉඳගෙන කියන්නේ දැන් ඔබ ඒක සමාදම් වුණේ දෘෂ්ටියකින්ද නැද්ද? දෘෂ්ටියෙන්. ඇයි? බොරු කිව්වොත් සිව් අපායේ. ඒ නිසා මම බොරුවෙන් අද දවසේවත් වළකිනවා. බොරු කිව්වොත් සිව් අපායේ, ඒකෙන් වළකින්නවා මං අද දවසේවත්. එතකොට එතනම මම රකින්නනේ බොරුණු කියන්නේ.
ඔවුද නැද්ද? මම රකින්න බොරුණු කියන්නේ එතනම වැරදි දැකීම. එතනම දෘෂ්ටිය. මම රකින්න බොරුණු කියනවා කියන එකක් නෙමෙයි. බොරුව ඇත්ත කියන එකක් නෙමෙයි තියෙන්නේ පින්නන්ද යථාර්ථයයි. ඒ නිසා එකම දෙයයි තියෙන්නේ ඔබට පුළුවන් නම් ඔබ ඥානවන්ත නම් පින්නන්ද මේ දහම් මහා අමූතු ලොකු බර එකක් කියන එකක් විතර ගන්න නෙමෙයි ඕනම කෙනෙකුට පින්නන්ද මේක නිදහසේ චින්තනයක් පවත්න තියෙන්නේ. ලොකු වේට් එකක් අරගෙන මේ අපහසුතාවයේ එහෙම යන එකක් නෙමෙයි පින්නන්ද. තමන්ගේ හිත පොඩ්ඩක් තමන්ට දකින්න පුළුවන් නම් දැන් ඔබට මොන හරි වෙලාවක ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් පින්න දැන් ඔබ මෙතන ඉන්නවා. දැන් මෙහි ඇවිල්ලා මේ වැඩසටහනේ මෙතන ඉන්නවා. දැන් ඔබට ගෙදර ගැන මතක් වෙනවා. දැන් දරුවා ගෙදර ඉන්නවා. ගෙදරින් දරුවා ගැන මතක් වෙලා දැන් මෙතන ඉඳගෙන ඒ විදිහට බැඳුණු හිතක් කල්පනා වෙවි එනවා කියනකොටම දරුවා ගැන කියලා දැන් එතකොට දැන් බලන දැන් දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටිය දැන් ඔකට බැඳිලාද නැද්ද? දැන් ඒ අනුව මානසිකatte පවත්වනවද නැද්ද? පවත්වනවා. ඔන්න බලන්න ඉතින් වැඩි වැඩ පිළිවිල. තමන් දකින්න ඕන ඕක. ඔය දෘෂ්ටියෙන් අත මිදෙන තාක් පින්වන්දි වෙන මොනව කර කර ගියත් ඉතින් ලොකු රැකවරණයක් නැහැ. ඔබ වීරියවන්තම වෙන්න ඕන. මොකද දැන් ඔබට ඔය දෘෂ්ටිය තියෙන නිසාමයි පින්වත්නි. ඔය ගෙදර ඉන්නේම ඔය දෘෂ්ටිය තියෙන සාමයි. ඇයි ඔය දෘෂ්ටිය තියෙනකොටම ඔබට තියෙන දෙපැත්තම කෑම මොනවද? මේ පැත්තට හැරුණොත් රාගය, මේ පැත්තට හැරුණොත් ද්වේෂය. يعني මේ දැන් ඔය දෘෂ්ටිය තියෙනකොටම gedara මොකද? මේ පැත්තට හැරුණම් බදා ගන්නවා, මේ පැත්ත හැරුණම් ගහලා පන්නනවා. ඒ කියන්නේ මේ පැත්තට හැරුණම් බැඳුණා, මේ පැත්තට හැරුණම් ගැටුණා. ඇයි ඔය බැඳෙන්නේ ගැටෙන්නේ? මොකද අර දෘෂ්ටිය තියෙන නිසා. එතන දෙපැත්තට දැන් ඔබ ඉන්නකොට මේ පැත්ත දැන් අපි තුමු කෙනෙක්ගේ කණුවක බදලා තින ඔළුවෙන් බදලා ඒ මනුස්සයා කරමුද මේ පැත්තට හැරෙනවා ටික වෙලාවක් කරියා. ආයිත් මේ පැත්තට හැරෙනවා. ඔය මොන පැත්තට හැරුණත් ඒ මනුස්සයා අර කණුවේ බෙල්ලට දාපු ලණුවෙන් බැඳිලා තියෙනවා. ඌට වඩා හැරිල්ලට වඩා දෙයක් කරන්න මේ මනුස්සර හැකියාවක් ඇත්තේ නෑ. ඔබද අන්න ඒ වගේ හිටවපු කණුවක බෙල්ලෙන් හොඳ තන්තුවකින් බැඳලා තිනවා කියලා හිතාගන්න. හිතාගෙන ඔබ කරන ලොකුම දේ තමයි මේ පැත්තට හැරෙනවා, අර පැත්තට හැරෙනවා. හැබැයි ඊට එහා ඩිංගක් ඔබ කරනවා. මොකද්ද? ඊට ගෙදර ඉන්න අය ටික මේ පැත්තට හැරෙනවා, මේ පැත්තට හැරෙනවා. ඔබ පොඩ්ඩක් අර ඇදීගෙන කණුව වටේ පොඩ්ඩක් කරකැවෙනවා. දැන් කණුව වටේ පොඩ්ඩක් යන්න තියෙනවනේ. ඇද හිටවල නම් මේ වටේ පොඩ්ඩක් රන් කරන්න පුළුවන් නේ. එහෙම පොඩ්ඩක් යනවා චූට්ට. වටේ පොඩ්ඩක් යනවා. හැබැයි බෙල්ලට ලනුව දාලා අර කණුවේ බැඳලා තමයි තියෙන්නේ. ඕකමනේ බුදුහාඳුරුව ගද්දුල බද සූත්‍රය දේශනාගන්නේ. අවිද්‍යාව නැමැති කණුවේ, තණ්හාව නැමැති දම්වැලෙන් බැඳලෙන්න බලු කුක්ෙක් වගේ කියලා. ඔච්චරයි. දැන් ගෙදර ඉන්න අය දැන් ඕගොල්ලෝ පැහැදිලිව තියෙනවා. බණපදයක් අහන්න නැති ගෙදර ඉන්න අය මොකද කරන්නේ? මේ පැත්තට හැරුණා, මේ පැත්තට හැරුණා. එක්ක බැඳුණා, එක්ක ගැටුණා. ඔච්චරයි. බැඳුණා ගැටුණා ඔච්චරයි. වෙන උත්තරයක් හොයන්න තේරෙන්නේ නැහැ. මේක තමන් දකින්න අන්නර තන්තුව කඩාගත්තොත් ඒ තන්තුව කඩා ගන්නකොටම ඔබ දෘෂ්ටියෙන් අත මිදිනවා. අත මිදුණට පස්සේ පෙරලි ඉන්න නෙවෙයි නැකිලා ඇවිදින්න පුළුවන් නිදහසේ. දැන් ඔබට තේරුණ දෙනුනේ ඔබ මේ බැඳිලා පුදුම දුකක් විඳ ඉන්නේ පින්වන්නේ. දැන් බැඳිලා අර පැත්තට හැරෙනවා, මේ පැත්තට හැරෙනවා. මේ දුක විඳ විඳ බැඳි බැඳි ඉන්නවා. නිදහසයි කියනවා ගැළවියෙන් උතනින්. එතකොට කියන්නේ මොකද? ගැළුණා මං කොහොමද මේ පැත්තට හැරෙන්නේ? මං කොහොමද අර පැත්තට හැරෙන්නේ? එතකොට මට මේ කනුව නැති වෙනවනේ. ලනුව නැති වෙනවනේ. බලන්නකො පින්වන්නේ. දැන් ඔබ කියන්නේ එහෙමනේ. දැන් අපි ඔබට කිව්වොත් අතහැරලා එන්න කියලා. ඔබ කියන්නේ කොහොමද? මට මේව නැති වෙනවනේ, අරව නැති වෙනවනේ. ඒව දාලා ඉන්නේ කොහොමද? ඕකනේ කියන්නේ. දැන් නැත සම්මතය තුලින් ගත්ත කියන්නේ දැන් මෙහෙම පැවිදි වුණා කියනකොට පොන්න නිදහසක්ද පින්නන්නේ. දැන් අද අපි මෙතන ඉන්නවා. දැන් කිව්වොත් අපි යමු මේ නුවරෙලි නැත්නම් නුවර දල්දා වඳින එක යමු. ප්‍රශ්න නැහැ. හෙට තව කොහෙද සිරිපාද යමු යමු. අනිද්දා තව දිව යමුකුත් යමු. ප්‍රශ්නේ නැහැ. මොකද බැඳිලා අර කණුවේ ගැට ගහලා අර පැත්ත මේ පැත්ත පෙරලෙන්න එකක් නැහැ නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ යන්න පුළුවන්.
හැබැයි සැබෑම නිදහසක් නොවෙන්න පුළුවන්. ඔබට එහෙම එකක්වත් ගන්න කැමති නෑනේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ අන්නේ දැන් ඕගොල්ලෝ කියන්නේ අරක බැඳලා ඉන්න ගම මේ පැත්තට හැරගෙන උඩ දීපන් අපිට චූම් පාන් ටිකක්. එහෙම ගන්න. මේ පැත්ත හැරගෙන දීපන් අපිට රයිස් ටිකක් කොත්තු ටිකක්. එන්නේ අර අරකේ ඉඳගෙන එහෙම කන එක තමයි පින්නන්නේ ෆිට් එක ඔබට. පුදුම වැඩේ නේ පින්නන්නේ. ඒක නිදහසලා ආවට පස්සේ තමයි කෑම නැතත් සතුට තියෙනවා. දැන් උදේට දවල්ට රැට ඒ වතරතුරේ හැමදෙස්sem කරනෝනේ. අපි උදේට දවල්ට විතරයි නිදානේ. ඒ කෑමන්ට සතුට තියෙනවා. අර බැඳීමේ නිදහස චීකේ සතුට තියෙනවා. බාහකතුන් වහන්සේ දෙදෙනාගෙන් දාන්නේ නැතත් අපි පීතිය භුක්ති විඳිනවා කියලා. ඔබට මොකද? ඒ කතන්දර එන අතන බැඳිලා පෙරලන ගමන් පෙරලන පෙරලන වෙලාවට කෑම දෙන්න ඕන. දකින්න ඔය බැඳිලමයි පින්නන්නේ ඔය ඔතන ඕක කැඩෙන්නම ඕන. පුළුවන් නම් මම නම් කියන්නේ මේ ලැබිච්ච මහා දුර්ලභ මනුස්ස ජීවිතේ පින්නන්නේ මේ මේ මනුස්ස ජීවිතෙත් මේ බුද්ධ ශාසනයේ අන්තිම කාලෙත් නිසා පුළුවන් නම් මම කියන්නේ පුළුවන් හැම කෙනාටම මහාන වෙන්න. මහාන වෙන්න බෑ ඔබට. ඒක වෙන්න නෑ ඉතින්. ඕක කඩන්න ඉතින් මොන වීරියක් තියෙන්න ඕනේ. එහෙම ඉන්නාම පස්සේ තමයි මේක තේරෙන්න පින්නන්නේ. දැන් ඔබට ওই දෘෂ්ටි දැන් සමහර අය හිතන්නේ අපිට දෘෂ්ටි නැහැ කියලා. තියෙනවද නැද්ද කියලා බලන්නත් ඕන එහෙම ඉන්නේ නැවිලා. දැන් ඔබ කියන අපි ගෙවල් වල හිටියත් අපි නිදහස මොන්න නිදහසක්ද හලෝ. ඔය මේ 50 60 පැනලා රැකියා කරලා 60 පැනලා ආපු අය කියන අපි නිදහස් නෑ. නිදහස්නේ දරුවෝ ඔබ තියන් තියෙන්නේ ඔබ වැඩකාරයෝ විදියට. ඔය එහෙනම් 60 පැනලා ආපු අය ටික එන්නකො තනමල්ල පැත්තේ. එන්න පුළුවන්ද? එන්න බෑ. එතෙන්දි ගෙදරින් අද උනා කියන කවුද පොඩි එකා බලාගන්නේ? කවුද කඩේට යන්නේ? කවුද ඉස්කෝලෙ ගෙනියන්නේ පොඩි එකා? ඒ නිසා අම්මා ඉන්න. තාත්තා ඉන්න. ඔච්චරයි. ඔන්න බලන්නකෝ. එහෙම තමයි පින්නද මේ මේක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා හැබැයි ඉතින් මෙහෙම තියෙදි හරි දැන් ඔබ උතනින් එහා පැත්ත නිදහස් කියන එක අහනවා. උතනින් එහා පැත්ත නිදහස් කිව්වට නිදහස භුක්ති විඳින්න අර ලණුව කපා ගන්න වෙනවමයි. ඒ කඩාගෙන පැනනොත් තමයි නිදහස කියන එක නෙමෙයි එතකොට ඔබටම දැනෙන දෙයක්. ඒක ඔබටම දැනන නිදහස කියන එක. එහෙම නැත්තම් පින්නන්ද දැන් මේ මේක හැබැයි කට්ටිය ඉන්නවා මේක යමක් කරගෙන දැන් ඔය දැන් මේ මේ ඊය දැන් තනමල් දැන් කීප දෙනෙක් දැන් මේ උපාසකම්මල ගොඩක් කට්ටිය දැන් මේ ඊපෙර දැන් මහන වුණා දැන් පෙරේද හු පළමුදා. ඔව් මහන වුණා දැන් ඒගොල්ලොන්ට මේ ඒ කියන්නේ වයසකම අය නෙමෙයි වැඩසටහන් වලට ඇවිල්ලා ටිකක් අවබෝධයක් තියෙනවා ටිකක් දැන් ගොඩක් මහන වුණා මම දැන් මේ ඒගොල්ලන්ට නැත්තම් අර උපාසකම්මල මහන්නාට පස්සෙත් වෙන්නේ මොකද්ද පින්නන්නේ වටපිටාවෙ ඉන්න ගෑනු ටික මිනිසු ටික ඇවිල්ලා කියන පූජාව කරපන් අර කරපන් මේ කරපන් කියලා මහන වෙලා අමාරුවෙන් ගෙදරින් අයින් වෙලා මොනසටවත් ඉන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේ මම ඒගොල්ලන්ට කිව්වා දැන් අර අපි ගිහි ගෙදර හිටපු ගෙදර තියෙනවා ඉඩමයි ගෙයි මේ මං කෝ ඒකේ අපේ කට්ටිය කවුරුවත් නැහැනේ මේ ඒක මං සුද්ධ කරවලා දෙන්නම් ප්ලේන්ට් කරවලා ගිහිල්ලා ඒකේ ඉන්න මේ කවුරු හරි දායක කට්ටිය සම්බන්ධ කරවලා අපි අමුද්‍රව්‍ය හරි සපයලා දෙන්නම් ඒ කටයුත්ත කරන්න ඕගොල්ලෝ බණ භාවනා දෙක කරගෙන ඉන්න පොය දවස් වලටයි නේවාසික ප්‍රෝග්‍රෑම් වලටයි එහෙ ඉන්න කියලා. එතින්දී පැවිදි වෙච්ච එකේ ප්‍රයෝජන ගන්න පුළුවන් නේ. නැත්තම් අරගොල්ලොත් අර පූජාවට මේ පූජාවට වුණාට පස්සේ ඔන්න මාන්නිකුත් ඇති වෙනවා. ඊට පස්සේ තාම ඔහකට හරි අහුවෙනවා. ගහගෙන යනවා දන්නේ නැතු. ඔම තමයි ගොඩක් වෙන්නේ පින්න. ඒ නිසා අර ඒ හැබැයි ඒ හිතන ශක්තියට ආවෙත් පින්නන්නේ ගොඩක් අය අර මේ නේවාසික ප්‍රෝග්‍රෑම් එකමයි. මේ දින පහේ ඒවත් එක පින්නන්නේ ගොඩක් අයට හොඳ මානසිකත්වයක් හිතන්න පටන් ගත්තා. දැන් මේ අපි කිව්වට ගොඩක් අය හිතන්න පටන් ගත්තා. එතෙක් වෙනකම් මෙහෙම අහලා ගියයි කියලා නම් හිතන්නේ නැහැ පින්න. දවස් පහ ඉන්නකොට මුන්දලා දාන අඳෝනා ටික පුදුම විදිහයි කනුවේ බැඳලා අර පැත්ත මේ පැත්ත හැරිච්චුම් පොඩ්ඩක් කනුව බුරුල් කරලා ලනුව ටිකක් දිගහැරලා මේ පැත්ත හට එව්වට පස්සේ අර ඒක භුක්ති විඳින්න බෑ. කියන්නේම මං අර කොට කරලමයි හිටියේ එතෙන්ටම දාපන් එතෙන්ටම දාපන් ගෙදරම දුවපන් කියලා. ඉතින් ඒක අමාරු. ඒක නිසා දැන් අඬා හරි සමහර අය ඉන්නවා පින්නවානේ. එතකොට ඒ අන්න දැන් හිතේ දකිනවා තමන්ගේ දෘෂ්ටි ටික. අපි දැන් ලබන මේ මාසෙ දින 5ක් තියෙනවා ලබන මාසෙ දින 10යි. අප්‍රේල් 6 ඉඳලා 17 දක්වා තියෙනවා. එතකොට දින 10ක් තියෙනවා. එහෙම එහෙම හරි ඇවිල්ලා තමන් මේ තමන්ගේ මේ තමන් මේ තමන්ගේ මානසිකත්වය දකින්න පින්නවත්නේ.
ගොඩාක් කට්ටිය කියන මේ අපිට මේ කර කර මෙහෙත් තේනේ වාදික ප්‍රෝග්‍රෑම් කරන්න කියලා මේ හරි දුරයින් වෙන්න යන්නයි ඒවයි කියලා. මෙහෙ කරන්නේ කොහොමද? මෙහෙ කරන්නම් ඔබේ ඉඩමක් හරි ලොකු ගයක් හරි තියෙනවා නම් පූජා කරන්න. ඇවිල්ලා අපි මේ ඒ ප්‍රෝග්‍රෑම් එක නැත්තකුව මේ ආරාම හදා යන්නේ කියන් අපේ ජීවිතේම යන ඕකට. එහෙම නැත්නම් හදලා පූජා කරන්න නැත්නම් තියෙන එකක් දීලා අතහැරලා අයි වෙලා යන්න. ඊට පස්සේ අපි ඇවිල්ලා කට්ටියට 50කට විතරවත් මේ නේවාසී කින්න පුළුවන් නම් අපි ඒ ප්‍රෝග්‍රෑම් කරන්න. කැමති අය ඉන්නවනේ. ගොඩක් නෙවෙයි එකයි. නැත්නම් 7-8 දින දුනොත් ඒත් කරන්න බෑ. එතෙන්දී ඔව එහෙම නෙවෙයි. හොඳ තැනක් තියෙනවා නම් පොඩි ඉඩ සාමාන්‍ය පොඩි ඉඩකුත් එක්ක අපි මාසෙට එකක් විතර එහෙම කරලා එතකොට ඔබට ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අච්චර දුර්බහැර ස්වභාවෙත් අතමුදවගෙන මේ කියන්නේ පින්න දැන් අපි මේ මාස අවුරුද්දේ මාස 4යි දැන් අපි ලොකු පිරිසක් එළියට දාලා තියෙනවා. ඒ අයගේ ඇත්තට මානසිකත්වවල ලොකු ශක්තියක් තියෙනවා. දැන් අපි මේ ගැලවෙන්නමයි කියන්නේ. දැන් අපි ගොඩ දෙනෙක් ඉන්නවා පින්නවත් මේකේ ප්‍රයෝජනයක් ගන්න අය. එහෙමයි ඉන්නවා. එතකොට ඒ නිසා ඔබ හොඳට දකින්න පින්නවත් මේකේ. අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විදිහ මේ සංසාර ගමන හදර වඩුවා ඉන්නේ හිතේමයි වෙන කොහෙවත් නෙමෙයි. මේ බාහිර මොන දේවල් කරත් ඒක හරියන්නේ තමන්ගේ හිත දකින්න. හිතේ වැඩ පිළිවෙල දකින්න. මේ භාවනා කරලා අර එළිය දැක්කයි මේ එළිය දැක්කයි ඕව බලන්න නෙමෙයි අපිට තියෙන්නේ. එළි බලනකොට එළි බලන්නෙකුත් ඉන්නෙපයි. ඔය බලන්නත් නැති වෙන්න ඕන. බලන්නත් නැති වෙන නම් මම නැති වෙන්න ඕන. මම නැති වෙනකොට ඔබට අනිත් ඒවා නැති වෙනවා ඉබේම. ඒක නිසා සම්මා දිට්ඨියටපත් වෙන්න. සම්මා දිට්ඨියටපත් වෙන්න කියන්නේ සෝවම් සම්මා දිට්ඨියටපත් වුණා කියනකොට සෝතාපන්න තමයි. මේ සෝතාපන්න වෙන්න බණ අහන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. සෝතාපන්න වෙන්න බණ අහන්න කියන එක නෙමෙයි මේ ලෝකේ තියෙන ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන වලින් ගත්තට පස්සේ මේ මනස තුල ක්‍රියාත්මක වෙන මෙන්න මේ ලෝකයේ තුල තියෙන ඇත්ත දකින්න. ඔච්චරයි. ඇත්ත දකිනකොට එයා සෝතාපන්නයි. නමුත් ඒක වීම පිණිස මේක කරන්න යන්න එපා. ඒක වීම පිණිස නෙමෙයි මෙන්න මේ ඇහෙන් දකින රූපේ නිසා හිත තුල පුජ්‍යලයක් මැවිලා ඒ මැවුණු පුජ්‍යලය හේතු කොටගෙන බැඳීම හෝ ගැටීම සකස් වෙමි යනවනම් මෙන්න අපි දැන් කඳුළු සලනවා ඒ සුසුම් මෙලනවනේ දුකටපත් වෙනවනේ ඔන්නෝගෙන් අත මිදෙනවා මෙන්න මේ ඇතුළේ ඉන්න මිනිහ මොකද්ද කියලා හරියට දැක්කනම් අන්න එතනින් ගැලවෙන්න එතනින් ගැලවෙනකොට අන්න ලැබෙන්න ඕන ටිකක් දහමෙන් අපිට ලැබිලා ওই කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙලා අන්න ලැබෙන්න ඕන පළක් තියෙනවා ඒවත් ලැබිලා. හැබැයි නමුත් ඒව අරමුණු කරන්නේ මේ අපි මේක කරන්නේ. අපි ඵලයක් ගත්තා දැන් මම සෝතාපන්න උනායි කියලා කෙනෙක් කියනවා නම් මොකද්ද? එයා සෝතාපන්න වෙලා නැහැ. එතනම එයා දෘෂ්ටි සකස් කරගෙන තියෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙක්වත් තවත් කියන්න අවශ්‍යතාවයක්වත් නැහැ පින්නද? මක් නිසාද? එයා තුල මම නැති වෙනකොට මට ලකුණු දාන්න යන්නේ නැහැ පින්නන්නේ. මම නැති වෙන එයා බොහොම නිදහස් වෙනවා. එනිසා මේ වෙන කොහේවත් ඒක තුල නෙමෙයි පින්නන්නේ. අහන දකින්න දැනගන්න දේ තුල ආන්න ඒ තුල හේතු කොටගෙන හිත තුල සකස් වෙනවා නම් පුජ්‍යල සංඥාවක් ආත්ම සංඥාවක් අන්න ඒක දැකලා ඉන් අත මිදෙන්න පුළුවන් නම් තමයි පින්නවන්දි එතන අත මිදෙන්න ඕනත් නැහැ ඔබ ඒක ඇත්ත දකිනවා නම් ඇත්ත දකිනොඩයි මිරිඟුව තියෙන තැන මිරිඟුවම කියලා දකිනවා නම් පින්නවන්දි වතුර නෙමෙයි කියලා හිතන්න ඕන නැහැ වතුර නෙමෙයි කියලා වත් දැන් වතුර මේක වතුර නෙමෙයි මිරිඟුවනේ කියලා හිතන්න ඕනේ නැහැ මිරිඟුව කියලා දැක්කනම් වතුර නෝනෝ කියන එකම දැකිලා එච්චරයි Taman ටිකක් හිතන්න හොඳයි සාදුනාදයක් දෙන්න නැවතත් සාදුනාදයක් දෙන්න අපි මේ කතා කරන්න යෙදෙන්නෙම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ පින්වන්නේ අපි මේ හිතන ක්‍රමවේදය අර අනුසෝතගාමී විදිහට මේ භාග්‍යවතුන් වහන්සේ මේ එකම දේශනාව තමයි කරන්න පින්නන්නේ මොකද අනුසෝතගාමී හිතනවා කියලා කියන්නේත් ඔය වැරදි දෘෂ්ටි අරගෙන ඒ වැරදි විදිහටම කල්පනා වෙලා යන එක. පටිසෝතගාමී විදිහට තමයි මේක කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි දැකීම නිවැරදි වෙනකොටම කල්පනාව නිවැරදි. එච්චරයි. දැකීම නිවැරදි නම් කල්පනාව නිවැරදි. එතකොට දැන් ඕගොල්ලොන්ට බලන්නකො පින්නොත් දැන් මොනම දෙයක් දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කවදාකවත් බණ අහලා නැහැ කියලා. බණ අහලත් නැහැ වෙනත් ආගමක කෙනෙක් හෝ කියලා හිතන්න බණ අහලවත් නැහැ මොකක්වත් නැති කෙනෙක් කියලා හිතන්නකො දැන් මේකේ
කිව්වට මේ ප්‍රයෝජනයක් ගන්න බෑ වගේ කියලා හිතෙන් සමහර අය අපෙන් ඔන්නෝම අහනවා. අනේ ස්වාමීන් වහන්සේ ඉතින් කිව්වට දැන් අපිට මේකේ ප්‍රයෝජන දැනෙන මදි වගේ කියලා සමහර අය. දැන් අවුරුදු ගණන් එහෙම එහෙම කරපුවා. දැන් ඊට පස්සේ හැබැයි ඒගොල්ලෝ දැන් අපේ වැඩතරහන් වල ටිකක් ආවට පස්සේ කියනවා එකක් දෙයක් ඇහුවම පස්සේ දැන් ඔන්න දැන් දැනෙනවලු. දැන් අපිට කියන්නේ කොමික සම්දිට්ටියයි කුට සම්දිට්ටික නෑ නෙවෙයි. අපි අනාගතේ වෙයි කියලා හිතන්නේ නෙවෙයි දැන් මේ භාවනා කරන්නේ. අනාගතේ වෙයි කියන එකනේ මෙතනම මේක දකින්න ඕන පිනවනේ. මේ අමුතු දැකීම දැන් ඔබට අපි ඉස්සෙල්ලා කිව්වාගේ මොනවා හරි දෙයක් දැක්කට පස්සේ දැකපු ඇහෙන් රූපේ දැක්කා. දැකපු දෙයට අදාළව පින්වත්නි හිතන්නේ හිතෙන්නේ. ඒක දකින්නකෝ. ඇහෙන් දැක්කා හිතනවා අපි සිතෙන්. එතකොට දැන් ඒ හිතනකොටම පින්වත්නි අපි අතීත සංඥා මේකට එකතු කරනවා. ඒවට අපි කියනවා ආශ්‍රව කියලා. අතීතයේ එකතු කරලා ඒ ආශ්‍රව ධර්ම සකස් කරගෙන තමයි දැන් කල්පනා පවත්වන්න පටන් ගන්නෙ. දැන් ඔබට පුළුවන් නම් දෙයක් ඉතින් දැන් අපි හිතමු දැන් ඔබට මෙතන ඉන්නකොට ඔබේ දරුව මතක් වුණා කියලා. දැන් මතක් වෙන දරුව මතක් වුණා කියනකොටම පින්වත්නි දැන් ඔබ මනස තුල දැන් දරුවෙ මැවිලද නැද්ද? මැවිලා. දැන් දරුව කියලා සංඥාව මැවිලා දැන් දරුව කියලම පේනවද නැද්ද? දැන් ඇහැට නෙමෙයි පේන්නේ. දැන් අන්න බලන්න දැන් ඔබ අන්න ඒක දකින්න. මේක පේන ඇහැ වෙනම එකක්. දැන් ඔතෙන්දී ඔබට හිතට පේනවනේ වැරදි. දැන් අන්න බලන්න වැරදි හොඳට මේක දැන් වැරදි දැක්ම කියන්නේ මේ ඕලාරික ඇස් දෙකට පේන එක නෙමෙයි. නිවැරදි දැක්ම කියන්නේ මේ ඕලාරික ඇස් දෙකට පේන දැක්ම නෙමෙයි. එහෙනම් වැරදි දැකීම මේ ඇස් දෙකට පේන එකෙන් පේන එක නෙමෙයි. නිවැරදි දැකීම කියන්නේ මේ ඇස් දෙක වෙනස් විදියකට බලන එකක් නෙමෙයි. අන්න ඒක හොඳට හිතන්නකෝ. වැරදෙන් දැක්ම එතෙන් චක්කුං උදපාදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතෙන් දහම්මැස පහළ වෙනවා කියනවා. එතකොට පින්වත්නි මේක දහම්මැස පහළනවා කියනකොට දැන් මේ ඇහැ වෙනස් වෙනවත් නෙමෙයි. ඔබ හොඳට දකින්න දැන් ඔබට මේ වැරදි දැකීම කියන දකින්ව කියනකොටම අපිට ඉදින් පේනව කියන එකක් නේ. එතකොට පින්වත්නි මේ වැරදි දැකීම කියන තැන මෙන්නේ දැන් ඔබට මතක් වුණා දරුවා. දරුව කියලා මතක් වෙනකොටම දරුවෙක් මැවිලා පේනවා. දැන් මේ ඇස් දෙකටද පේන්නේ මේ කණ්ණාඩි දාන මේ ඇස් දෙකටද පේන්නේ? නෑ මේ ඇස් දෙක නෙමෙයි අපේ හිත තුල පේනව නේද? අන්න හිත තුල පේනවා අපිට දරුවෙක්. අන්න දැකීම වැරදි. එතකොට දැන් දරුව කියලා කල්පනා වෙනකොටම ඔබ දැක්කා දැන් එයා මෙතන නෑනේ. දැන් මට මේ අතීත සංඥාවක් ආවේ මතක් වුණා දරුව කියන සංඥාවක් ආව තමයි. එහෙත් මෙතන නම් දරුවා නෑ. දැන් එතෙන්දී අපි දරුවා ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියලා දැන් අපි ඒ තොරතුරු විමසන්න පුළුවන්. ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් කරන්න පුළුවන්. හැබැයි අපි පැහැදිලිව දන්නවා දරුවා දැන් හිතේ නෑ. එහෙනම් අපි දැන් මේ දරුවා කියලා දැන් ගත්ත අරමුණට මතක් වුණු එකට හිතේ බැඳෙන්නේ නෑ. ගැටෙන්නේ නෑ. ඇයි ගැටෙන්නේ නැත්තේ බැඳෙන්නේ නැත්තේ මෙතන දරුවෙක් නැති නිසා. අන්න දැන් අපි දැක්කා මෙතන දරුවෙක් නෑ. මෙතන දරුවෙක් නෑ කියන සංඥාවක් විතරයි කියන එක අපි දැක්කා. අන්න එතකොට දැකීම නිවැරදි වෙනවා. දරුවෙක් ඉන්නව කියලා දකිනකොට දැකීම වැරදි වෙනවා. එතකොට මේ ඇස් දෙකට පේන එකක් නෙමේ වැරදි දැකීම වැරදි. අපි වැරදි විදිහට බලන්න එපා කියනකොට මේ ඇස් දෙක වෙනස් කරන එකක් නෙමේ. නිවැරදි විදිහට දකිනවා කියනකොට ඇස් දෙක වෙනස් කරලා බලන එකක් නෙමේ. තමන්ගේ මනස තුලින් තමයි වැරදි දැක්ම සකස් වෙන්නේ මනස තුල. නිවැරදි දැක්ම සකස් වෙන්නේ මනස තුල. ඔන්න බලන්නකෝ. එහෙනම් නිවැරදි දැක්ම කියලා කියනකොටම පින්වන්නේ අර මේක මේ ඇහෙන් දකින එකක් නෙමෙයි. අපේ හිත තුල දැන් ඇසෙන් දැකපු බාහිර රූපයක් හේතු කොටගෙන හිත තුල යම් සංඥාවක් සකස් වුණා. අන්න ඒක සකස් වුණාට පස්සේ ඒ සකස් වෙච්ච සංඥාව තුල දරුව කියලා පේනව නම් දැක්ම වැරදි. ඒ ඇහැ වැරදි. නිකන් හිතන්නකෝ ඒ දකින්න ඇහැ කියලා එහෙමොත් ඒක වැරදි. අන්න දැන් දරුව කියලා මතක් වෙනකොටම ඔබ දැක්ක මේක හිත තුල සංඥාවක් නේද? මෙතන මේ ස්කන්ධ ටිකක් මිස දරුවෙක් නොවනවා කියන එක දකින්නවා. අන්න දැක්ම නිවැරදි. අන්න දැක්මනේ. දැන් අර දරුව දැන් හිත තුල දරුව කියලා මතක් වෙනකොටම ඒ අනුව කල්පනා වෙනවා දැක්ම වැරදි කල්පනාව.
මෙතන සංඥාවක් නේද, දරුවා මෙතන නෑ නේද කියලා තමන් නුවණින් දැකලා ඒ කල යුතු දේවල් ටික ප්ලෑන් කරනවා, සලසුම් කරනවා. අන්න එතකොට කල්පනාව නිවැරදි. නිවැරදි කල්පනා. හැබැයි එතකොට මේ කල්පනා නිවැරදි කල්පනාව තුළ ඔබට දුක ශෝක සකස් වීමක් ඉදිරියට එන්නේ නෑ. මේ වැරදි කල්පනාව තුළ දුක ශෝක සකස්. දැන් වැරදි කල්පනාවට වැරදි දැක්ම, නිවැරදි කල්පනාවට නිවැරදි දැක්ම. එන මේ වැරදි දැක්මයි නිවැරදි දැක්මයි දකින්නේ කොහෙද? තමන්ගේ හිත තුල. වැරදි දැකීම දකින්නේ හිත තුල, නිවැරදි දැකීම දකින්නේ හිත තුල. ඕක දැන් ඒ නිවැරදි දැකීම දකින්නේ නැතිව වැරදි විදිහටම දකින්නවා කියන එක තමයි අවිද්‍යා අන්ධකාරය. මන අන්ධකාරය. ඉරුසඳු 1000ක් පෑවුවත් ආලෝකමත් වෙන්නේ නැති තරමටම මේක ඝන අන්ධකාරයක් කියනවා. එතකොට බලන්න කොච්චර අන්ධකාරද කියන එක. එතකොට මේ හිරු සඳු 1000ක් පෑවුවත් මේක දකින්න බැරි තරම් අන්ධකාරයක් කියන එක. එතකොට බලන්න කොච්චරද කියන එක. එහෙනම් මේ අවිද්‍යාව මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? මේ දෙන්දි එහෙනම් පිනන්නේ වැරදි දැක්ම කියන එක දකින්නෙත් හිත තුල. නිවැරදි දැක්ම කියන එක දකින්නෙත් හිත තුල. හැබැයි දැන් ඔබ නිවැරදි දැක්ම දකින්න නැතුව ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න රූප හේතු කොටගෙන හිත තුල පුජ්‍යල සංඥා මෙවි මෙවි එනවා කියනකොට දැක්ම වැරදි. හැබැයි දැක්ම වැරදුනාට දැක්ම වැරදි, මේ දැක්ම වැරදිද කියන එක දන්නෙත් නැහැ. මං කියන එක තේන්නේ. දැන් ඔබට දැන් ශබ්දයක් ඇහුණා. ඔබට ටක් ගාලා මැවිලුණා පුතාගේ ශබ්දෙ වගේ කියලා. එතකොට දැන් අන්න ඒ අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නකොට පුතා දැන් හිත තුල මැවිලද නැද්ද? මැවිල. දැන් ඒ අනුව දැන් ටක් ගාලා දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කායික ක්‍රියාවන් වලට යන්න හදනවා. වාචික ක්‍රියාවන් වලට යන්න හදනවා. හැබැයි එතකොට දැන් දැක්ම වැරදි. කල්පනාව වැරදුණා. හැබැයි දැන් අවිද්‍යාව සහගතද නැද්ද? අවිද්‍යාව සහගතයි. මේක ඇත්ත පෙනුනේ නෑ, වැහිලා. හැබැයි ඇත්ත පෙනුන්නේ වැහිලා. දැන් මේක වැහිලද කියන එක දන්නේ නෑ. අවිද්‍යාවද කියන එක දන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටිකද කියන එක දන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටිය ඉගෙන ගන්නවා විතරයි. අවිද්‍යාව කියන එක ඉගෙන ගන්නවා වැහිලා තියෙන්නේ කොහෙද කියලා දන්නේ නෑ. බලන්නකෝ. එතකොට දැන් එහෙනම් ඔබට විද්‍යාව පහළ වෙන්න නම්, මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙන්න නම්, දැක්ම ඍජු වෙන්න නම්, ඔබට තියෙන මේ පොත්පත්වත් මොනෝදයක්වත් කරන එක නෙමෙයි. ආන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් මනපදය ඇහුවා. අහපු මනපදයට අදාළව ඔන්න දැන් හිත තුලින් තමන් දකින වැඩපිළිවෙලා. මේක ප්‍රතිපදාවක් තියෙන්නේ. මේ අහපු දේ අනුව සත්‍ය ඥානෙට එන්න. දැන් සත්‍ය ඥානය ආවා, ඊට පස්සේ දැන් කෘත්‍ය කරන්න ඕන. දැන් අන්න අපිට දැන් කරන්න දෙයක් තියෙනවා. එතකොට තමන් දකින්න පින්වත්නි, ආන්න එහෙනම් තමන්ට දැන් නිකම් වෙලා හරි ඔබ කල්පනා කර කර ඉන්නකොටම මහත්යේ කියලා ඔබ හිතන්න ඔබේ මහත්යේ නැති වෙලා කියලා. අනේ සංවේග සහිතවම කල්පනා වී එනවා. එනකොටම දැන් දෘෂ්ටියකට අහුලාද නැද්ද? දැක්ම හරිද වැරදිද? වැරදි. දැන් දැක්ම වැරදි කියන්නේ මේ ඇහෙන් දැකලාද දැන් මේ කල්පනා කරන්නේ? නෑ නෑ නෑ, දැන් මේ හිතට අහුවෙලා තියෙන්නේ. නමුත් එහෙනම් හිතට අහුවෙලා තියෙන දැන් අවිද්‍යා සහගතයි. දැක්ම වැරදි, කල්පනා වැරදි. එතකොට ඔන්න දැන් මිත්‍යා දෘෂ්ටිය. ඔකට එන මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යා සහගත අන්ධකාරයෙන් වැහිලා කියලා. දැන් එතකොට කෙනෙක් දැක්කා මේ හිත තුල හටගත්ත හේතුඵල ධර්මයක් නේද? දැන් හැබැයි ඒක මේ නිකම් වෙලාවට නෙමෙයි මෙනෙහි කරන්නේ. දැන් මහත්යේ කියලා සංවේග සහිතව කල්පනා වෙන වෙලාවටම බලනවා. අයියෝ මේ අතීත ගත්ත සංඥාවක් නේද මේ හිත තුල, නේද මේ ක්‍රියාත්මකනේ, ඒ හිත තුලින්ම නේද මට මහත්යේ කියලා සංඥාවක් දැන් පෙන්වන්නේ කියන එක තමන් දකින. දැන් මෙතන මහත්යේක් නැහැ නේද? මේ මහත්යේක් නැති තැන මේ හිත තුල සකස් වෙච්ච සංඥාවක් තුලින් මට මෙන්න මහත්ය පෙන්නවා සජීවීව. එතකොට නැති තැන ඇති දෙයක් කොට පෙන්නනවා. මිරිඟුව ඇති තැන වතුර කොට පෙන්නනවා. මිරිඟුව ඇති තැන වතුර කියලා හිතනකොට දැක්ම වැරදි. එතකොට කල්පනා වැරදි. එතකොට දුවනව වතුර හොයාගෙන. දැන් හිත තුල සංඥාව ඇති තැන මහත්ය කියලා දකිනකොටම දැක්ම වැරදි. කල්පනා වැරදි. එතෙන් ධර්ම උත්සාහ ටික තේරුම වැරදි සහගතයි.
එතකොට අන්න බලන්නකෝ, දැන් ඔබට එහෙනම් අන්න ඒක වැරදි. හැබැයි අවිද්‍යාව සහගතයි, මිත්‍යා දෘෂ්ටිකයි, දැක්ම වැරදිද කියන එක දන්නේ නැහැ. පින්වත්නි මට කියා දෙන්න තේරෙන්නේ නැහැ. මේකේ තියෙන එකම දෙයයි දෙයක් දැන් වචන වලට හසුරුවලා කියන මිස මේ වචනෙන් ඒ හැඟීම දෙන්න බැහැ නෙවෙයි. අන්න ඒකනේ ප්‍රශ්නේ. පින්වත්නි දැන් අපි අනන්ත අනන්ත අහලා තියෙන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියන එක මේක පොතපතෙන් ඉගෙන ගන්න කතන්දරයක් නම් නෙමෙයි මොන විදිහකවත්. කිසිම විදිහක පොතපතෙන් ඉගෙනගෙන නම් මම නම් කියන්නේ මේක දකීද කියන එක. කෙලින්ම පින්වත්නි දැන් තියෙන ඔබ දැක්ම වැරදි. ඔබ ඥානවන්තෙන මේක කෙලින්ම ප්‍රායෝගික වෙන. දැන් අපිට අහපු බණ ඇති, ඉගෙන ගත්ත බණ ඇති. දැන් අපිට කතා ඕනේ නැහැ. අපිට ඕන අරටුවමයි. දැන් අරටුව හොයන්න ඕන, වැඩි කාලයක් නැහැ අපිට. ඒ නිසා දැන් අපි උත්සාහ දරන මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? කෙලින්ම අපි ඕන මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? එතෙන්දි මේ අරකට අහුවෙලා මේ ඒ කතන්දර අපිට ඒකට අහුවෙලාද කියලා කොහොමද දන්නේ අපි? දැන් ඔන්න බලන්න, දැන් ඔබට කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය කිව්වොත් ඊට පස්සේ සම්මා දිට්ඨිය කිව්ව සම්මා දිට්ඨිය මොකද්ද කියලා ඇහුවොත් ඊට පස්සේ කියයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා විචිකිච්ඡා. කොහොමද දුරු වුණාද කියලා? කො මොකද්ද සක්කාය දිට්ඨිය, මොකද්ද විචිකිච්ඡා කියලා? එතෙන්දි තමන් ගත්ත නොලෙජ් එකක් නේ දැන් ප්‍රැක්ටිස් කරන්නේ. තමන් ගත්ත ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඉගෙන ගත්ත දේ දැන් දාලා කිරන්න පටන් ගන්න. ඉගෙන ගත්ත දෙක දාලා කිරන එකක් නෙමෙයි මෙතන කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය නම් වැරදි දැකීම. මොකේ දැක්මද වැරදි වෙන්නේ? කොතනද දැක්ම වැරදි වෙන්නේ? කොහොමද කියන එක අපි දැන් තමන් දකින්න. අන්න දැන් එතෙන්දි ප්‍රායෝගික තැනකට එන්න. ප්‍රායෝගික තැනකට එනකොට පිළිඳි ඕනම කෙනෙකුට තේරෙනවා තමන්ගේ ඥාතියෙක් අපි හිතමු දැන් මැරුණා කියලා. මැරෙලා දැන් කලක් ගියා කියලා. දැන් ඕක මතක් වෙලා එනවා කියන්න. මතක් වෙලා චිත්‍ර රූපය තුල මැවිලම දැන් ඒ විදිහටම ඒක දැන් රූප රාමු සහිතව පේනවා කියලා. පේනකොටම දැන් අපි කියන අන්න පේනවා. ඒ පෙරිලා ඒ අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නකොට මේකට අපි නම් කරනවා මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීම. හැබැයි මෙයා දන්නේ නැහැ මේක වැරදි දැකීමද කියලා. මෙයා ඊට පස්සේ පොතේ ඉගෙනගෙන තියෙන වැරදි දැකීම කියලා. මෙයා මෙතන මේක ප්‍රැක්ටිස් කරනවා. ඒ විදිහටම කල්පනා කරනවා. අනේ මිනිස්සු හිටන කොච්චර දෙයක්ද මෙහෙමයි. ඒක වලක ගන්න තුන මරණ වලක ගන්න තුන මෙහෙම මොන විදිහට හරි දැන් කල්පනා කරනවා. කල්පනා කර කර ඒ ටික සේරම පාස් කරගෙන ගහගෙන 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 ගිහිල්ලා මෙරි මෙරි ඉපදි ගිහිල්ලා අන්තිමේදී ආපහු යනවා පන්සලට. නැත්තං එනවා මෙන්න මේ වගේ වැඩසටහනකට. ඇවිල්ලා කියනවා මිත්‍යා දෘෂ්ටිය නිසා උපදින දුකයි. මිත්‍යා දෘෂ්ටිය මේකයි. දැන් මෙතන නිකන් ඉගෙන ගන්නවා. දැන් අතන පැට්‍රිස් නැහැ. එහෙනම් ඔබට තියෙන මේක දකින්න ආන්නේ නම් වැරදි දැක්ම කියන්නේ ආන්නේ දැක්ම. එතකොට ඒ දැක්ම වැරදිද කියන එකත් තමන් දකින්න ඕන. ඒ දකින්නේ ඇස් දෙකෙන් නෙමෙයි. ඒ දකින්නේ පොතෙන් නෙමෙයි. තමන්ගේ හිතෙන්. එතකොට පිනන්ද යන්න ඒකයි කියන්නේ මේ කල්යාණ මිත්‍රයා පිනන්ද මේ ධර්මයට පිවිසුනාට පස්සේ සත්පුරුෂයා ඒ පඬිතයා හරි වැඩ පිළිලක් දන්නවා වැරදි වැඩ පිළිලක් දන්නවා හරි එකක් දන්නවා වැරදි එකක් දන්නවා කල යුත්තක් දන්නවා නොකල යුත්තක් දන්නවා දෙකම දන්නවා ආන්නේ නම් දැන් ඔබ මිත්‍යා දෘෂ්ටි වැරදි දැක්ම කියලා දැන් අන්න ඔබට මතක් කළා මහත්තේ කියලා බැඳුණු හිතක් සකස් වෙනවනම් සකස් වෙනකොටම බැඳෙන්නෙම මහත්තේ කියන සංඥාව ආවොත් දරුවා කියන සංඥාව ආවොත් නෝන කියන සංඥාව ආවොත් බැඳෙනවමයි හැබැයි ඒ හිත තුල නෝන නෙමෙයි ස්කන්ධ ටිකක් නේද සංඥාවක් නේද කියලා දැන්නොත් බැඳෙන්නේ නැ අන්න බැඳෙන්නේ නැති වෙනකොට අන්න දැක්ම හරි ඒ කියන්නේ බැඳෙන්නේ නැතිකොට දැක්ම හරි වෙනවත් නෙමෙයි එතන එහෙමයි කියලා දකින්නකොට බැඳෙන්නේ නැහැ. ඇයි එහෙමයි කියලා දකින්නකොට මෙතනින් එහා ටික නිකම්ම දිය වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා වැරදි දැකීමද නිවැරදි දැකීමද කියන සම්මා දිට්ඨියද මිච්ඡා දෘෂ්ටියද කියන එක තමන්ගේ දැක්ම. ඒ දැක්ම තමන්ගේ හිත තුලමයි. තමන්මයි ඒක දකින්නේ. අන්න තමන් දකිනකොට පින්වන්දි තමන්ට පුදුම සැනසීමක් දැනේ. ඔබ වැඩපොලේදී හරි රැකියාවේදී හරි කොතන හරි තැනකදී බැඳි බැඳි ගැටි ගැටි යන වෙලාවක තමන් දැක්කොත් මේන්න මේ හිත තුල මේ සංඥාවක් තුල මේ පුජ්‍යල සංඥාවක් දීලා මේ මිරිඟුව තියෙන තැන වතුර මට පෙන්නලා මං මේ දුවන තිරිසම් මුවෙක් වගේයි නේද කියලා තමන් දැක්කොත් ආන්න දැන් බලන්නකො අර මිරිඟුව ඇති තැන මුවා වතුර කියලා හිතලා මුවා දුවනවා දුවලා හති වැටෙනකන් දුවනවා ඒ වගේ මේ සංඥාවක් ඇති තැන
දරුව කියලා තමන් හිතලා තමන් හති වැටෙනකන් කඳුළු සලසලා කඳුළු සලසලා කල්පනා කර කර කල්පනා කර කර දිවි ගෙවනවා නම් ආන තමන් දැක්කොත් මේ ඉන්න මෙතන එවැනි දෙයක් නේද මේ තියෙන්නේ සංඥාවක් ඇති තැන නේද මේ දරුව කියලා හිතලා තියෙන කියලා දකින්නකොටම ඔන්න සම්මාදිට්ඨිය අන්න මිත්‍යා දෘෂ්ටිය එනි මිත්‍යා දෘෂ්ටිය දුරු කළ සම්මාදිට්ඨිය එනවා සම්මාදිට්ඨිය අරගෙන මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවත් නේ පින මේ දැක්මෙන් මේක ඉවරයි ඒ එකම දැකීම දකින්නකොටම මිත්‍යා දෘෂ්ටි දුරු වෙනවා සම්මාදිට්ඨිය පහළ වෙනවා එකම දැන් ඔබ ඔබට දරුව කියලා මැවුණු හිතේ මැවිලා දරු දරුව කියලා සංඥාව සකස් වෙලා තියෙනකොටම දැකීම වැඩි. මෙතන මොකද්ද තියෙන්නේ කියලා නිවැරදිව තමන් නුවණින් දැන් එතකොට ගත්ත පොත උපාදාන කරන්නේ අරගෙන මෙතන එහෙම දෙයක් නෙවෙයි සත්වෙක් නෙවෙයි පුජ්‍යලෙක් නෙවෙයි ආත්ම ඒ නිකං කියන කතා. සත්වෙක් නෙවෙයි පුජ්‍යලෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන්නේ නිකං අර නිකං කියන කතා තියෙන්නේ. ඒව පින්නම් නිකං කතා. සත්වෙන්නේ පුජ්ජලෙන්නේ මේ ආත්මයන් නෙමෙයි කියන එක නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන එක දකින්න. තියෙන එක දකිනකොටම ඔබට පේනවා සත්වේද්ද නැද්ද කියන එක පුජ්ජලයේද්ද නැද්ද කියන එක ආත්මයක්ද නැද්ද කියන එක ඔබම දකිනවා. අන්නේ දකිනකොට තමයි මෙන්න දහම් එළිය පහළ වෙන්නේ. මෙන්න යථාභූත ඥානෙ පහළ වෙන්නේ. මෙන්න ඇත්ත දකින්නේ. නැතු මේ භාවනා කරලා මේක ලැබෙනව නෙමෙයි. මේක තමන් දකින්න. ඔය කිව්වත් තේරෙන්නේ නැහනේ. සාදුනා දෙයක් දෙන්නු. තේරෙන්නේ නැහැ කියලා මට තේරෙනවා. එතකොට ඕගොල්ලෝ මෙහෙම හිතන්නකෝ පින්වත්. මෙහෙම තේරෙන්නේ නැත්තම් ඉතින් අර දුවන සත්තු වගේ තමයි ඉතින්. මෙහෙම ඉතින් දැන් ඔබට මොනව හරි දෙයක් කියනකොට දැන් අපි ඔබට දරුව කියලා කල්පනා වෙනවා කියලා හිතන්නකෝ. එහෙම කල්පනා වෙනව නේද? එහෙම මතක් වෙවීම යනව නේද? ඔව්ද නැද්ද? ඔව්. එතකොට එහෙම යනකොට මෙන්න සරලව මෙන්න මේක දකින්නකෝ මෙන්න මේක දකින්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. දැන් කල්පනා වෙන්නේ කොහටයි? හිතට. ඇත්තනම දැන් හිතට දරුව කියලා එහෙම බැඳිලා ගැටිලා එනේව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් එහෙම එනවනේ කල්පනා වෙන්නේ කොහෙද? සිතේ. දැන් ඔබ එකම දෙයක් චෙක් කරන්නකෝ පුළුවන් නම් බුද්ධි දෙන. කල්පනා කරන තැන කල්පනා කරන දේ තියේද බලන්නකෝ. එකපාරට චොස් ගාල කියන්නේ යන්න එපා බණ්ඩක් කරනවා. ඔය නිකන් පොත්තුලි ගෙනගෙන පොයි කියන්නේ. එහෙම නේ මං කියන්නේ. ඔව් මේ තමයි කියන්නේ එහෙම. දැන් අර ඒ අවබෝධයෙන් නැතුව කියනවා. එහෙම නේ මං කියන එක දකින්න දැන් ඔබට දරුවා හරි ඥාතිය හරි මහත්තයා හරි කියලා පින්වන්දි මතක් වෙනව නෙවේ. මෙන්න මෙලොව දහම් පදයක් ඉගෙන ගන්න එපා. මෙන්න මේක විතර පුළුවන් නම් ප්‍රැක්ටිස් කරන්න ඔබ ගොඩ යනවා. මෙන්න මේක බලන්න. දරුව කියලා හරි මහත්ය කියලා හරි මොකක් හරි සණ්ඩුවක් හරි බැඳිච්ච මොනෝ හරි මේ හිත කුණු කරනවනේ විටින් විට. ඕද නැද්ද? අන්නේ බැඳුනලා දැන් කල්පනා කරනවනේ ඊට අදාළව. අන්න පොඩි රෙස්ට් එකකදී බලන්න ඒ කල්පනා කරන තැන කොතනෙයි? හිතේ. හිතේනේ කල්පනා කරන්නේ. හිතේ. එහෙනම් කල්පනා කරන හිත තුල. ඒ කල්පනා කරන තැන කල්පනා කරන දේ තියේද බලන්නකෝ. දැන් බලන්නකෝ ඕනම කෙනෙකුට ඕක තේරෙන්නේ පින්නන්දි. දැන් ඔබ දෙයකට කල්ප අඬා කියවන ඒවා තියෙනවනේ. දැන් අඬා කියවන තැන දැන් කටින් කියුවට කටින් ඕක ඇරෙවන්නේ හිතේ බැඳිලා නෙවෙයි. දැන් ආන්නේ කල්පනා කර කර කල්පනා කර කර ඉන්න තැන කල්පනා කරන දෙය තියේද බලන්නකෝ. තියෙයිද? නෑනේ. දැක්ක මොකද්ද? අන්න බලන්න. කල්පනා කරන තැන කල්පනා කරන දෙය නැත්නම් ඉහිරුණු කිරකට නේ දඬන්නේ මේ. නැති අර හැව ඇරලා ගිහිපු නයා ගියාට සතා ගියාට පස්සේ හැව දෙස නේද මේ දැන් බලන්නේ. තේරෙන්නේ නැද්ද? එතකොට නැති දෙයක් නේද දැන් මේ ඇති දෙයක් කියලා හිතන්නේ. එහෙනම් අන්න බලන්නකෝ ඔබ කල්පනා කරනකොට කල්පනා කරන තැන කල්පනා කරන දේ තියේද කියලා හිතර බලන. ඒ කියන්නේ දරුව කියලා ඔබට හිතෙනව නම් හිතිලා සංවේග සහිතවම ඒ ගැන කල්පනා කර කර කල්පනා කර කර ඉන්නව නම් දැන් ඔය කල්පනා කරන තැන අඬා නොකානුබී ඉන්නව නම් ඔය අම්මලා ඊට පස්සේ බලන්නකෝ ඔය කල්පනා කරන තැන ඒ දරුවානේ ඉන්නවද? ඒ දරුව නෑනේ. එතන දරුව නෑ.
එහෙනම් දැන් දරුවෙක් නැති තැනනේ දැන් ඔබ සංඥාවක් හදන් කල්පනා කරන්නේ. තේරෙන්නේ නැද්ද? එහෙනම් දැන් ආන්න බලන්නකෝ, දරුව නැති තැන දරුව ඇත කියලා සංඥාව අරගෙන තියෙනවා. දැක්ම වැරදි. එහෙනම් ඔබ බලන්න මුකුත් නැ, කල්පනා කරන තැන හිතන තැන හිතන දෙය තියේද බලන්න. ඒක නෑ. එහෙනම් ඔබට තේරෙනවා හිතන්නේ වෙන දෙයක්, ඒ හිතන එක වෙන දෙයක්, තියෙන දේ වෙන දෙයක් වෙනවාද? එතකොට ඔබ හිතන තැන හිතන දේ නැත, හිතන තැන හිතන දේ අදාළ නැත. එහෙනම් ඔබට අදාළ නැති දේ ඔබ අතහරින්න, ඔබට අයිති නැති දේ ඔබ අතහරින්න. බුදුහාඳුරු දේශනා කරන මහන්නේ ඔබට අයිති නැති දේ ඔබ අතහරින්න. අයිති නැති දේ දරුව කියලා හිතේ සංඥාව අල්ලගත්තා. අල්ලගෙන බැඳුණු හිතින් නොකා නොබී කල්පනා කර කර ඉන්නවා. දැන් ඔය කල්පනා කරන තැන දරුව කියන රූපේ තියෙයිද කියලා බලනවා. දරුවා ඉන්නවද කියලා බලනවා. එහෙනම් දරුවා නැත, මේ කල්පනා කරන තැන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක්. එහෙනම් මහණෙනි, ඔබට දැන් මේ රූපේ අයිති නැත. එහෙනම් අයිති නැත්තම් ඒක ඔබට අයිති නැත්තම් අතාරින්න. යමක් ඔබට අයිති නැති දෙයක් තියෙන ඒක අතාරින්න. මහණෙනි, ඔබට අයිති නැති යමක් ඇත්නම් ඒ ඔබ අතාරිනකොට ඔබට සැනසීම ලැබෙයි. බලන්න අඩු ගානේ අපිට අයිති තියෙනවා හිතන තැනවත් හිතන දේ තියෙන්නේ පැයි. ඇත්තට හිතන තැනවත් හිතන දේ තියෙන්නේ පැයි. හිතන තැනවත් හිතන දේ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. තේරෙන්නේ නැද්ද කිව්වේ? තේරුන්නේ නැද්ද? හිතන තැන හිතන දේ නැහනේ. හිතන තැන හිතන දේ නැත්තම් අපි මොකටද බැඳෙන්නේ? බැඳෙන්නේ හිතන තැන නේද? දැන් බැඳෙන්නේ එළියද? එළියද? නෑ නෑ නෑ, බැඳෙන්නේ හිතන හිතන තන. එහෙනම් හිතන තන බැඳෙන්න හිතන දේ නැත්තම් මොකටද බැඳෙන්නේ? මාර ප්‍රශ්නයක් නේ. හිතන තන හිතන දේ නැත්තම් කුමකටද බැඳෙන්නේ? දැන් බැඳෙනවද නැද්ද? බැඳෙනවා. බැඳෙන්නේ කුමකටද? ආන්න වතුර නැති තැන විරුඟුව කියලා පෙන්නනවා. දරුව නැත තැන දරුව කියලා පෙන්නනවා. ඒ පෙන්වන එක මවපු එකක්ද නැද්ද? මවපු එකක්. එතෙන්ද විඥානයේ මායාවක්ද නැද්ද? මායාකාරී විඥානයේ මවපු එකක් ඒක තියෙන්නේ. අන්න මව, දැන් මවපු එකට තමයි ඔබ බැඳෙන්නේ. මවපු එකට බැඳෙනවා කියනකොට අන්න ඒක තමයි කියන්නේ පින්වන්දි මොකද්ද? අවිද්‍යාව. දැක්ම වැරදි. ඇයි? හිතන තැන හිතන දෙය නැහැ. එහෙනම් බැඳෙන තැන හිතන තැන, ගැටෙන තැන හිතන තැන. බලන්න මේ බොහොම සරල බසින් මේ කියන්නේ පින්වන්නේ. සරල බසින් ගැඹුරු දහමක් ඔබට මේ කියන්නේ. බැඳෙන තැන හිතන තැන, ගැටෙන තැන හිතන තැන. දැන් බැඳෙන තැන ගැටෙන තැන හිතන තැන නම් හිතන තැන හිතන දෙය නැත්නම් බැඳීමක් තියෙන්න පුළුවන්ද? බෑ. ගැටීමක් තියෙන්න පුළුවන්ද? එහෙත් ඔබ බැඳී නැද්ද? ගැටෙන්නේ නැද්ද? එහෙනම් හිතන තන හිතන දේ තියෙනවද? ඔව්, හිතන තන හිතන දේ ඇත්ත වශයෙන්ම නැත. එහෙත් දැන් තියෙනවා කියලා විඥානයෙන් පෙන්නන එකට ඔබ අහුවෙලාද නැද්ද? එතකොට එතන අවිද්‍යාවද නැද්ද? වැරදකීමද නැද්ද? ඔන්න ඕක කෙලින් කරගන්න. ඕක ඍජු කරගන්න, දෘෂ්ටි ඍජු කරගන්න පුළුවන්. දැන් එතකොට ඔබ පින්වන්දි, දැන් ඔබ ඥානවන්තයි පින්වන්දි. ඔබ කල්පනා කරන දැන් ඔබ හිතනව දෙයක් ගැන. දැන් හිතනකොටම දැන් හිතන තැන තමයි බැඳෙන තැන. දැන් හිතලා බැඳෙනවා. දැන් හිතන තැන බැඳෙන තැන හිතන දේ ඇත්තේ නැත. එහෙත් බැඳෙනවා. දැන් ඊට පස්සේ දැන් මේ බැම්ම දුකයි, මේ බැම්ම වේදනයි. දැන් එතකොට මේ බැම්ම දුකයි, මේ බැම්ම වේදනයි. දැන් එතකොට ඔබ එළියට ගිහිල්ලා පූජාව පවත්වනවා මේ බැම්මෙන් හට ගන්නා වූ දුක නැති වේවා.
පූජාවට්ටියක් තියෙන මේ බැම්මෙන් හට ගන්නා වූ දුක නැති වේවා. පහම්පත්තු කරන මේ බැම්මෙන් හට ගන්නා වූ දුක නැති වේවා. එතකොට පහනෙන් මේ බැම්ම පුච්චන්න පුළුවන්ද? බෑ. ඇයි? පුච්චන්න පුළුවන් තැන නෙමෙයි බැම්ම හටගන්නේ. කොහෙද? හිතේ. එනි මල් පූජ කරලා ආහාර පූජ කරලා මේ බැම්ම කඩන්න පුළුවන්ද? බෑ. ඒ බැම්ම හටගන්නේ කොහෙද? සිතේ. ඔන්න බලන්න එහෙනම් වැඩේ පින්නත්. ඒකයි එතෙන්දි ඔය බැම්ම කැඩනකොට තමයි ආන භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා කියලා කියන්නේ. දැන් හිතන තැන හිතන දෙය නැහැ කියන එක දැක්කොත් අන්න බුදුන් දකිනවා. එහෙම හිතන තැන හිතන දෙය නැහැ කියලා දකිනකොටම ගැටෙන්න බැඳෙන්නේ නැති වෙනවා. බුදුන් දකිනවා. ආන්න ඒක තමයි කිව්වේ මල් පුදලා ආහාර පූජ කරලා සුවඳ විලවුන් පූජ කරලා මහන්නි බුදුන් දකින්න බෑ. බලන්න. දහම දකින්න ඕන. දහම දකින්නවා කියනකොට මේ ගිහිල්ලා දඹදිව පොඩි දඹදිව ලොකු දඹදිව ගිහින් මේ ඇස් වලින් බලන දඹදිවක් නෙමෙයි. බුදුහාඳුරු ඉපදිච්ච තැන් කියලා ඇස් දෙකින් දකින ඉපදිච්ච තැනක් නෙමෙයි. අපිට බුදුහාඳුරු කොහේ ඉපදුණත් කම් නැත. අපේ හිතතුළු බුදුහාඳුරු පහළ වෙනකොට තමයි අපිට ශ්‍රේෂ්ඨ වෙන්නේ. අපිට රැකවරණේ භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුණත් අපිට රැකවරණේ නැත. බුදුහාඳුරු අපේ හිතතුළින් දැක්කොත් විතරමයි අපිට රැකවරණේ තියෙන්නේ. එච්චරයි. ඒකයි එහෙනම් බුදුන් පුදන්න වෙන්නේ ওই බාහිර දේවල් වලින් නෙමෙයි. බලන්නකෝ මෙහෙම මේ ඉන්න කවුරු හරි කෙනෙක් පිළිඳි මේ විදිහට කල්පනා කරන මානසිකත්වයේ ඍජු කරගත්තොත් මොන රැකවරණයක් ලැබෙනවද කියලා මේ ඔබටම තේරෙන මේ හරියට මේ අරටුවම නේ පින්නන්නේ දැන් මේ ස්පර්ශ කරන්නේ. ආයි වෙන කතාවක් නෙමෙයිනේ. දැන් මේ වයසක උපාසක අම්මලා මේ පෙන්ෂන් ගිහිල්ලා ගෙවල් වලටලා ඉඳගෙන වුණත් මේ වැඩතරම් වලට ඇවි ගියත් උන්දලා කොතන ගියත් දැන් ගෙවල් දරුවල් දූ දරුවෝ සල්ලි ටික පෙන්ෂන් පඩි ඔව ඔළුවේද නැද්ද? ඔළුවේමයි. දැන් අනුමල හිතන තැන හිතන දෙය නැත. එහෙත් හිතන තැන මවාගත්ත හිතන දේ සංඥාවක් ඇත. එතන හිතන තැන මැවූ සංඥාව තියෙන වෙලාවක ඔබ කය බිඳී චොස් වෙලා ගියොත් අන්නර සංඥාව ළඟ ප්‍රතිසන්දිය සකස් වෙනවා. ඔන්න බලන්න. දැන් ඕගොල්ලෝ සම්හාර වේරවිරි ගැන චුතිචිත්තේ නිවර්දි කර පිරිසුදු කරන්නේ. එතකොට ඔබ දකින්න මේක බොහෝම සරලයි පින්වන්දි. හොඳට දකින්න තමන් මේ අමුතුවෙන් සීල් රකින්නේ අර මේව කරන්න යන්නේ කියන එක නෙමෙයි. ඒකයි පින්වන්දි එදා මේ අරක්කු බිබී හිටපු මිනිස්සු මාර්ගඵල ලැබුවා, මිනී මරු මිනිස්සු මාර්ගඵල ලැබුවා, ගණිකාව මාර්ගඵල ලැබුවා, හොරු මාර්ගඵල ලැබුවා. ඇයි? ඒගොල්ලෝ ඒ වැඩේ කරා. දැන් අන්න ඒ අනුව දැන් දෙයක් දැන් අහපු දෙ මොන හරි දෙයක් ගැන කල්පනා කරනකොට ඒ කල්පනා කරන තැන කල්පනා කරන දේ නෑ. තමන් නෝනින් දැක්කා. එහෙනම් මවාගත දෙයක් තමයි කල්පනා කරන්නේ. එතකොට කල්පනා කරන තැන කල්පනා කරන දේ නැහැ කියනකොටම කල්පනා කරන තැන කල්පනා කරන දේ තියෙන නම් අතීතයක් වෙ යුතුයි නැද්ද? අතීතයක් වෙන්න ඕන. නැත්තම් අනාගත එකක් වෙන්න ඕන. එතකොට භාග්‍යතුන් දේශනගෙන ওই දෙක අන්ත. ඔබ පරණ එකක් දැන් ඊයේ වෙච්ච එකක් දැන් බැඳුණු හිතින් කල්පනා කරනවා කියනකොට සංඥාවක් අරගෙන අන්තයක්. ඕකද මේ දහමත් දකිනකොට ඔය අන්තත් සේරම කැපෙනවා. හොඳට බලන්න පින්නක්. දැන් අද ගෙදර ගියාට පස්සේ ගැටෙන බැඳනේ වෙනකොටම බැඳි බැඳි යන්නේ වෙනකොටම දැන් ගිහින් කල්පනා පුටුවේ දැන් ඒකනේ පුටුවේ වාරනවත් කොතන වාරනවත් කා දැන් කල්පනා කරන මම දැන් බැඳි බැඳි යන හිතක් තියෙන දැන් මේ හිතන තන හිතන දේ තියෙනවද? දැන් හිතන නැත හිතන තන හිතන පූජ්‍යලය ඉන්නවද? ඒ පුජ්‍යලේ මං හිතනවා කියලා දන්නවද? නැහැ නේ. එහෙනම් දන්නේ නැතුව තනියෙන්ම බැඳි බැඳි හිතනවන මොන තරම්? ඕ. ඒක දෙන්න. බලන්න කොච්චරද කියලා. එතකොට ඒක යන භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මතකයිද ඔබට හොඳට තේරෙන්නේ? ඒකයි බුදුහාඳුරු දේශනා කරේ ඇවිදින කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්
වාඩි වෙන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්, හිටගෙන ඉන්න කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්, වැසිකිලි කැසිකිලි කරන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්, සතපෙන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, එළිදෙපෙළදි අඳින පරිහරණය කරන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, කෑම් බීම කන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, රස විඳින කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, අපල කන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, ඉදිරිය බලන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, වටපිට බලන කොටත් කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, බලන නුවණින් යුක්තව තනියෙන්, තනි බගතොන් දෙතන තනියෙන් ඉන්න කියලානේ, තනියෙන් ඉන්න. දැන් ඕගොල්ලෝ තනියෙන් ඉන්න බෑනේ පින්නන්නේ. මොන තරම් බණ ඇහුවා තනියෙන් ඉන්නේ ඌවත් නම් කැමති. ඇයි තනියෙන් ඉන්නේ කියන්නේ මේ දැන් කයෙන් තව එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන්ද? බෑනේ. ඇයි කයට ජොයින්ට් වෙන්නේ නැහැනේ, බද්ධ වෙන්නේ නැහැනේ. දැන් ඕගොල්ලෝ තනියෙන් ඉන්නවා කියන්නේ දැන් ඉන්නව කියන්නේ මොකද්ද? තනියෙන් ඉන්න නම් ආන්න දැන් ඔබ යමක් ගැන හිතනවා. හිතනකොට ඒ හිතන තන පුජ්‍යලයක් ඉන්නව නම් තනියෙන්ද දෙන්නේද? දෙන්නේ. ආන්න තනියෙන් ඉන්නේ කියන්නේ ආන්න ඉතන පුජ්‍යලෙන්නේ නැති වෙන්න ඕන. ඒ කියන්නේ තණ්හාව ඒ ප්‍රහාණය තමයි. දැන් පුළුවන් වෙයිද කුරුණෑගල අම්මලාට හිතන්න එහෙම? දැන් යමක් හිතෙනකොට කල්පනා කරන්න පුළුවන් වෙයිද? හිතන තන හිතන දේ තියෙනවද නැද්ද කියලා. මො වෙන ලොකු මේ ලොකු දේවල් කරන්න යන්න එපා. සත්වෙන්නේ නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒවා කියන්න යන්න ඕනේ නැහැ. ඒවා කිව්වත් එකයි නැතත් එකයි. දැන් ඕවා කිව්වා කිව්ව මොකක්වත් උනේ නැහැ නේද? දැන් මෙන්න මේක විතරක් බලන්නකෝ. දැන් ඕගොල්ලෝ මතක් වෙනවා කවුරු හරි ලේලි ගැන හරි කවුරු හරි කෙනෙක් ගැන මතක් වෙයි, බැඳිච්චයක් ගැටිච්චයක් එනවා, කල්පනා වෙවි. දැන් පුටුවේ වාඩිලා ඉඳගෙන සාලේ වාඩිලා ඉඳගෙන ඕමයි කල්පනා කරන්නේ වයසක උන්දලා. උන්දලාට වැඩක් ඇත්තෙම නෑ. ඔය කල්පනා කරනකොට නෑ, ඇත්තට වැත්ත මම මේ කියන්නේ ගොඩ අය ඒක මේ කරන්නේ පෙන්ෂනුත් ගිහිල්ලා කරන්න දෙයක් නෑ. නැත්තම් ඒගොල්ලෝ ගන්නවා අතීත සංඥා. මන් දරුවෝ අතීතේ හැදුවේ මෙහෙමයි. ඇත්ත තමයි හැදුවා. ඒක ඕගොල්ලෝගේ කර්මය. ඔබට තේරෙන්නේ අති සමහරයි කිය මං හැදුවේ මෙහෙමයි, නොකා නොබී ඇවිද ඇවිද පයින් තමයි කිලෝ. ඔව්. ඉතින් මොනව කරන්නේ? කරපු කර්ම ගෙවන්න. ඒව ගෙවල හැදුවා. දැන් ඒකනේ දරුවෝ ඇති කෙනා දරු නිසා දුකටපත් වෙනවා කිව්වේ. දැන් ඊට පස්සේ කියන්නේ මොකද? මුන් හැදුවේ මෙහෙමයි. දැන් මුන් මට සලකන්නේ නැහැ, හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. මම සාලෙට ගෙනත් තියන් මාත් එක්ක එන යාළුවෝ ඉදිරිපිට තියාගෙන කතා කරන්නේ නැහැ. මම ගණන් ගන්නේ නැහැ. කපල දාපු වගේ අර නිකන් ඉන්නම් වාලේ ඉන්නරි වගේ කියලා තමයි දැන් ඒගොල්ලෝ හිතන. එහෙම හිතන් ඒගොල්ලෝ දැන් අයින්ට වෙලා වාඩිලා ඕකම කල්පනා කරනවා. අර පොඩි කාලේ හදපු යටි කියපු යටි ඕ දැන් ඔය අතරේ මැද වයසේදී එකෙක් මැරුණා දරුවෙක්. අපෙන් දරුවෝ තුනක් හිටියා. එක්කෙනෙක් දැන් මැරුණා මැද වයසේදී. එයා විවාහ වුණේ නැහැ. හැබැයි මිනිහා විවාහ වෙලා හිටිනම් අර ඉන්න දරුවෝ දෙන්නට වඩා අන්තයි. නමුත් දැන් අරක මැරුණනේ මැද වයසේදී. දැන් අරක තමයි යල්ලගෙන. ඒ පුංචි කා හිටිනම් මුම් වගේ නම් වෙන්නේ නැහැ. දැන් ඒක ගැන මම නොපිට දැන් හිතනවා. එයා හිටියේ නම් තමයි මට ඇත්තටම මේ සලකන්නේ. එයා ඒ මරුණ එක තමයි මට මේ පුදුම කර්මය වෙලා තියෙන්නේ. දැන් උන්ද අර දරුව හිටියේ නම් කියන්නේ මූ හිටපු එක තමයි මට කර්මය කියලා. ඇයි නැහනේ? ඒක දැන් මේකෙන් මොකක් මම මේ දැන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මොකක් හරි එකක් අල්ලගෙන අර පුටුවේ හරි අයින කරි වාඩිලා ඉඳන් දැන් මේ කල්පනා කරනවා. දැන් මුන්ද කල්පනා කරනකොට කල්පනා වෙනවා නම් මම මේ හිතන තැන කොතනද? හිතේ. හිතෙන් හිතනවා. හිතෙන් හිතන තැන මේ මැරුණු දරුවා ඉන්න වෙයි. නෑ නෙවෙයි. එහෙනම් අඬලා සුසු මෙල්ල වැඩක් නැත. හිතන තැන දැන් අනිත් දරුවෝ ටික ඉන්න වෙයි. නෑ නෙවෙයි. එහෙනම් හිතලා වැඩක් නෑ. එහෙනම් මට දැන් හිතන තැන මැරුණු දරුවා නැත. එහෙනම් මට අයිති නැත. දැන් වෙන කෙනෙක් ගැන හිතනවා. දැන් එතනත් බලනවා එයා ඉන්නවද? නැහැ. එහෙනම් මට අදාළ නැහැ. ඔබට අයිති නැත්නම් අතහරින්න පුළුවන්ද? පුළුවන් තමයි. ඉතින් පොයි පුළුවන් මේ අතහරිනවයි කියලා තනමල්ල ගිහිලා සතියක් කණ්ඩලා ආපු මිනිස්සෙනේ. අතහර ඔබ නැහැ කියන අය එන්න. ඒ තනමල්ල ආවට පස්සේ
හිත දැන් ඇත්තටම මෙතන මේ බණහල කවුරුත් ඉතින් ඉන්නේ ඇත්ත තමයි ස්වාමීනාත අද කිව්ව එක නම් හරි වටිනවා. දැන් චෙක් කරන එහෙම දැන් මොන හරි ප්‍රශ්නයක ඉල ගහගෙන අර මේ යනකොට කලබැගෑ වෙනිනකොට බලන මම හිතන තැන හිතන දේ තියෙනු නැහැ නේ. එන නැති දෙයන්නේ මේ කල්පනා මොකොටේ මේ කල්පනා කරන. ඒ පුජ්‍යලක මොකක් කරේ මොන ගහනවා මම එතෙන්දී ඒක කතා කරලා ඒ විසඳ ගන්නවා කියලා හිතනවා. හැබැයි ඔය හිතුවට එන්නකොතන මල්ලපැත දවස් 10 වෙනතර හරි මහන වෙන්න කියලා හිතාගෙන හරිවත් එන්නකො එන්න ඇවිල්ලා දැන් අර මට්ටමේ දැන් ඉන්නව දැන් ගෙදර හරි ෂෝක් එකට ඉන්නවා. ඉඳලා ආරේ ඇවිල්ලා දවස් කීප යනකොටම හිතන තැන හිතන එක ඉන්නවමයි. ඒක ඇත්තටම ඇත්තට පිනන මේ අත්දැකීම කියන්නේ හිතන තැන යා ඉන්නවමයි. යා ඉන්නවමයි ඊට පස්සේ ඒක අතහරගන්න බෑමයිනේ පින්නන්නේ පුදුම වැඩේනේ. ඒක නාකි අයටත් එහෙමයි තරුණ අයටත්. දැන් නාකි වෙන්නේ මොකද්ද? හිතනා කියනවා නම් වැඩේ ෂෝ. ඇත්තට හිතනා කියනවා නම් එනවා මේ මේ නාගයයි ටික නිදාස් වෙනෝනේ. හිතනා කිවෙන්නේ නෑ පින්වත්නි. ඇඟ නාකි වෙන්නේ කය. කය තමයි වයෝ වෘද වෙන්නේ. හිත වයෝ වෘද වෙන්නේ නෑ. හිතනා කියනවා නම් එන හිතේ මොකුත් කරගන්න බැහැ නැත්නම් ඉතින් දියලා එන්න එන්න නිදාස් වෙන්නේ නෑ. හිතනා කිවෙන්නේ නෑ. හිත එන්න එන්නම පෝෂණය වෙනවා. කය විතරයි නාකි වෙන්නේ. ඒකයි ඒ නිසා දැන් ඇත්තට පින්නදි ඕගොල්ලෝ ලොකු පිරිසක් මේ රටේ දැන් මේක ප්‍රායෝගික කරපු නිසා මේක දකින්නමයි පින්නන්නේ දැන්. දැන් දකින්නද එහේ දින ගණන් වල ප්‍රෝග්‍රෑම් දවස් 5 10 ප්‍රෝග්‍රෑම් වල ගිහපම ඒගොල්ලෝ දකින්නවා මේකේ අපි අඳෝනා දෙන හිත දකින්නවා. මම නම් කියන්නේ ඒක ඒ දකින්න දැකීම මහා ශ්‍රේෂ්ඨයි. මහා ශ්‍රේෂ්ඨයි. ඔබ ගඟ තරණය නොකලත් මේ ගඟ ගහගෙන යන එකක් කියලා බැලලා ටිකක් ගහගෙන යනකොට දඩිබිඩි ගාලා මේ පැත්තට අයිත් පීනගෙන ආවත් ඔබ ශ්‍රේෂ්ඨයි. මෙගොඩ ඉඳන් පීනන්න ට්‍රයි කරන්නේ උන්ට වඩා. මෙගොඩ ඉඳන් පීනන්න හොඳ දක්ෂ අය නිල්දාරින්න ඕනේ. ඊට වඩා දක්ෂයි ඔබ ගඟට බැහැලා ගහගෙන යනවා ටිකක් දුර අමාරුවෙන් මේ පැත්තට පැනගත් ආවහු. ඒත් ලොකු දෙයක්. අරක අමාරුයි කියලා දන්න. දැන් එහෙම නැතුව මේ ඉන්නයි ඉන්නේ අනේ ප්‍රශ්නයක් නැහැ. අපි නම් ඔය සයන්නාන්ති කිව්වට මම නම් මහාන වෙන්නේ කිව්ව එන්නේව නැහැ. ඉත ඇතරලම තමයි යන්නේ. එහෙම තමයි මේ කියන්නේ. ගිහිල්ලා ඔයන්න ටික දවසේ අඬනවා. මට ඇත්තටම ඉනයි පින්නන්ද යන්නේ. මම අඬනකොට මට කටි කියනකොට මං අහන්නේ මොකෝ ඉතින්. ඉතින් මතක් වෙනවා මං මොකෝ ඉතින්. ඉතින් ගේවල් වල මං කියන්නේ මොකෝ මතක් වෙනවා මොකෝ ඉතින්. මතකුණු මොකෝ ඉතින්. ඉතින් මතකුනේ මොකෝ ඉතින් දුක දුකයිලු. ඉතින් මං ඉතින් දුකුණු මොකෝ දුකුණු මොකෝ දැන්. ඉතින් ඒ වුන් ඉන්නවත් දැන සුනාමියක් කියලා ගහගෙන හිල්ලක් දන්නෙත් නෑ නෙවේ. ඔන්න බලන්නකෝ ඇත්තට මේක හිමින් hina වෙනනේ මේ හොන්දර දකින්න. දැන් සුනාමියක් කියලා ඒ කටිය ගහගෙන ගිහිල්ලක් දන්නෙත් නෑ නේ. දැන් මෙයා හරේනේ තනමල්ලනේ හිටියේ. එතකොට දන්නේ නෑනේ. දැන් එතකොට මෙයාගේ ලොවේ නැද්ද අර ටික? ඉන්නවා. ඔන්න බලන්නකො මෙයාගේ ලෝකෙ ඉන්නවා. ඉතින් අන්න කල්පනා දුකයිලු කල්පනා වෙනවා කල්පනා වෙනවා. එතකොට දැන් මේ වෙන්නේ කොහෙද? හිතේද නැද්ද? මේ හිතේ. ඔන්න ඔය බැම්ම ගැඩුවොත් තමයි එයා ශ්‍රේෂ්ඨ වෙන්නේ. ආන නැතුව මෙතනින් දැන් භාවනා කරලා මාර්ගඵල ලබන්න පුළුවන් සේරටුවම. සියලුම අය රහත් කියලා සහතික ගන්න පුළුවන්. හැබැයි අන්න පීනන ක්‍රමේ. ඒකයි දක්ෂතාවය තියෙන්නේ. එතකොට තමයි පින්නේ අඬාගෙන අඬාගෙන ඉන්නේ. තමන් දකින්න ඕන තමන්ගේ හිත ඇත්තම තත්ත්වය අභ්‍යන්ත චිත්ත අභ්‍යන්තරයේ තියෙන මොකද කියන්නේ. එදින්දි අර අතීත යට වෙලා දැන් යට දැන් ඕගොල්ලෝ භාවනාවක් කරලා යට කරගෙන යට කරගෙන හිටියා ඉන්නේ. හැබැයි අරගොල්ලෝ අයිත් එන්නේ නැද්ද නැගිටලා? එනවා. එනකොට ඔබ පරාදයි. ඔබ මේ විදියට පින්නන්නේ හිතම දකිමින් හිතම දකිමින් කටයුතු කරනකොට මේ විදර්ශනා භාවනාවයි කරන්නේ. සමතයත් මේ එකම එක එකටම ක්‍රියාත්මක වෙනවා පින්නවත්. මේක මහා ශ්‍රේෂ්ඨයි. ඔබ යම් දවසක දකී පින්නවත් මේක. දකින්න වීරිය කරන හැබැයි ඔය වගේ දින 5 10 වටත් ඉතින් එහෙම එන්න පින්නවත්. අපි හිතුවේ නෑ මේ දින 10 ලැබෙන මාසේ අපි දැම කෙලින්ම අවුරුදු දස්ටි කරනනේ. මං දැම් මේ එනවනම් දක්ෂයම තමයි එන්න ඕන. නැත්නම් අවුරුදු කන්න ඉන්න අය දැන් කන්න ඉන්න අය ඉන්නෝනේ. කිරි උතුරන්නයි තේරුම. ඒවත් දාලා ඉතින් දැන් දෙගුණයක් පිරිස දැන් ලිස්ට් එකේ ඉන්නවා. අපිට එච්චර පහසුකම් නැහැ මේ දෙගුණයක් මේව කරන්න. එහෙනම් ඔබ බලන්න ඔබට පින්වදින් මෙතන නිවෙන්න දහම බුදුහාඳුරෝ දේශනා කරේ. මෙතන නිවෙන්න. එතකොට අපිට පිරෙන හිතන තැන හිතන දෙය නැහැ කියලා අපේ නුවණට හසු වෙලා ඒක අපි දැක්කොත්
දකින්නකොට අපිට ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. කන දෙය අදාළ වෙන්නේ නැහැ පින්වත්නි. අඳින එක අදාළ වෙන්නේ නැහැ. අපි ඒව නැතුව කන අඳින ඒව තමයි වෙනස් කරන්න පටන් ගත්තේ. මේ ඇඟට එක එක ඒව දේවල් තමයි දෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මාළිංක පුත්තහාඳුරු අර වයෝ වෘ දෙක්කෙනා ඇවිල්ලා කිව්වද ස්වාමීන් මට කෙටි අනුශාසනාවක් කරන්න. භාග්‍යතුන් හන්ද දෙදෙනා කරන ඔයා වගේ මහලු කෙනෙකුටත් කෙටි අනුශාසනාවක් කරන්න මම මේ තරුණ භික්ෂූන්ට කොහොම අනුශාසනාවක් කරන්නද කියලා. ඒක ෂෝට් කරන් දෙන්නේ නැති වෙනවනේ එතකොට. එක වචනයක් විතරක් කියපයි කියන්නේ අරයටත් කෙටි එකක් කියනවා. අනේ නෑ ස්වාමීන් අනුකම්පා කරලා කියන මට මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. බලන්නක අවබෝධ කරන්නේ. අපිට මොකක්වත් ඔය පොත්පත්වල තියෙන දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. පොතේ තියෙන එක හරි වුණත් වැරදුනත් අපිට අදාළ නැහැ. පොතේ තියෙන එක හරි වුණත් පිනන්නේ අපිට වැරදි. වැරදුනත් අපිට වැරදිලා. හරි ගිහිල්ලත් වැරදිලානේ ඔක පාඩම් කර කර මේ සසරේ යන්නේ. පොතේ තියෙනගනේ ඔන්න හිතේ තියෙන එක දාලා බලන්නකො. දැන් මෙතනින් ඇහුවන් ගෙදර යනකොට ගෙදර ගියාම ඔන්න දැන් ගැටෙන බැඳෙන අරමුණු වෙන තැන අන්න බලන්න. නැත්නම් නොගැටෙන තැනකට ගිහිල්ලා මනස තැම්පත් කරලා අපි අවබෝධ කරයි කියන එක නෙමෙයි. ගැටෙන තැන තමයි නොගැටිලා ඉන්න පුළුවන්ද කියන එක චුට්ටක් බලන්න ඕන. එහෙනම් දැන් කිව් එක තේරුණාද? දැන් එහෙනම් බලන්න හිතන තැන හිතන දේ තියෙනවද කියලා. හිතන තැන හිතන පුජ්‍යලෙ ඉන්නවද බලන්න. හිතන තැන හිතන ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න. එහෙම නැත්තම් නැති දෙයක් නී ඇති දෙයක් කොට සලකලා තියෙන්නේ. එහෙනම් දැක්ම වැරදීනේ. තේරෙන්නේ නැද්ද මේ කියන එක? ඔබට ටික ටික හරිවත් පොඩ්ඩක් ඉතින් ගෙදර ඉඳගෙන හරිවත් දැන් ටිකක් එහෙම මේ ඔය ඉන්න තැන ඉඳගෙනවත් ටිකක් කෙලිස් ටිකක් මෙහා මෙහා කරගන්න බැරිද? මේ යට කරන්න නෙමෙයි. ආනාපාන සති භාවනා කරලා එහෙම ඒව නරක නෑ හොඳයි. කෙලෙස් යට කරන එක නෙමෙයි මේ කියන්නේ. දැන් ඔබ මෙහෙම දකින්නකොට මොකද වෙන්නේ? උපදින කෙලෙසේ දුරු වෙනවා. මේ වීරිය වැඩින්නේ. මේකට වීරියක් තියෙන වීරියක් තියෙන ඕන පින්නන්නේ. නැති කෙනෙකුට මේ එහෙම දැන් ඕගොල්ලෝ ඔහොම කිව්වොත් ඕවා ඔය බාහිරේව කර කර ගිහිල්ලා හරියන්නේ නැහැ. බලන්නකෝ හිතන තැන හිතන දේ තියේද කියලා. එහෙම නැත්තම් එතනින් අත මිදෙන්න කියලා ගියොත් එතෙන්දී ඒ අහයි කොහෙද එතන? කොහෙද බලන්නේ? කොහොම ඕවා කියයි ඒගොල්ලෝ? එහෙම තේරෙන්නේ නැහැ පින්න ඥානවන්තයෙකුට නැත්තම්. ඥානවන්ත වෙන්නම මේක දැක්කොත් ඉතින් සක්විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දැක්මක්, සම්මා දිට්ඨිය කියන්නේ දැක්මක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්මයි, සම්මා දිට්ඨිය කියන්නේ වැරදි දැක්මයි. ඇහෙන් දකින එකක් නෙමෙයි. හොඳයි කියන්නේ. හොඳයි වෙන සාදුනාදයක් දෙනවා. ඒ වගේම දැන් එතෙන්දී කල්පනා කරගන්න ඔබට අපි කිව්ව වගේම ලබන මාසේ දින 5 එක මේ මාසේ, ලබන මාසේ දින 10 එක අප්‍රේල් 6 හවස පටන් ගන්නවා. ඒක නම් මම තමයි නම් ටික ගන්නෙ. එහෙම කරනවා. එතකොට ලබන මාසේ මෙහි වැඩසටහන තියෙන 22 මාතර වැඩසටහන 21 දැම්මා. අපිට අරහේ වැඩසටහන තියෙන කරන්න වෙලා නැති නිසා. එතකොට 21යි 22යි 21 මාතර 22 මෙහි. ලබන මාසේ දින 5 එකත් පටන් ගන්න 23. ඒකයි ඉතින් ඒ නිසා පුළු පුළුවන් ආයට පින්නන්නේ තමන්ගේ මේ හිත තුලින් ඔය බණ අහනකොටත් නිදහස් වෙනවා තමයි. හැබැයි ප්‍රැක්ටිකල්ම වෙනකොට තමයි මේක දකින් තමන්ට අතහරින්න පුළුවන්ද කියලා බලන්න. බලනකොට තමයි තමන්ට මේක තේරෙන්නේ. එහෙන් බලලා කවුරුත් පින්නන්නේ මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා සාදුනා. ඒ වගේම ඔබ අප හැම දෙනාම නම් මේ පරිලෝයන්ට යෙදෙන වූ සියලු ඥාති වර්ගයාටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. යක්ෂ ප්‍රේත කුඹාණ්ඩ පිසාච කියන සත්තු සමූහයටත් සියලු දිව්‍ය සමූහයටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා කියලා. අප හැම දෙනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ සංසාර දුකින් අත මිදෙන්නම හේතු වාසනා වේවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන සුමදුර ධර්මදේශනාවකි. අද දේශකයාණන් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද
වලස් මුල්ලේ ගුණරත්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද ධර්මදේශනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළ බලංගොඩ කිරිඳිගල වැලිහරණාව පාර බුදුපිළිමේ අසල නිවසේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු මාළනී ජෝතිරත්න මහත්මිය. එතුමියගේ අරමුණ වන්නේ සියලු ලෝක සත්වයාට ධර්ම අවබෝධය පිණිසත් පරලෝ සැපත් RUG උපාලි රාජපක්ෂ දයබර ස්වාමි පුරුෂයාණන්ට සහ JN සාදිරිස් ආදරණීය පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. එමෙන්ම දහම් ඇසු ඔබ සැමටත් සියලු ලෝක සත්වයන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස බිම ධර්ම දේශනාව හේතු වේවායි මාළනී ජෝතිරත්න මහත්මිය ප්‍රාර්ථනා කරනු ලබනවා. දහම් ඇසු ඔබ සැමට තෙරුවන් සරණයි. විඩාබර ඔබේ සිතට සනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කරන්න අපව subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් කැමතිනම් ඔබ විසින් ඔබේ ආයතනයේ විහාරස්ථානයේ ඔබේ නිවසේ පවත්වනු ලබන ඒ සුමුදුර ධර්මානුශාසනා පටිගත කර ධර්ම දානයක් ලෙසින් බෙදා දීම සඳහා කතා කරන්න 0718 57 57 13 0718 57 57 13 යන දුරකථන අංකයට